සුභ සන්ධ්‍යාවක්. බොහොම වින්දනාත්මක ආකර්ශනීය සන්ධ්‍යාවක් තමයි මේ ආරම්භ වෙන්නේ. ඔබ බලාපොරොත්තුෙන් සිටි, ඔබ සූදානමින් සිටි ඒ ශ්‍රී ලාංකේය තරුණයේ විශ්මිත හැකියාවන් බිඳ ගදු අඩුව නැතුව ඔබ වෙත සමීප කරන්නට අපි සූදානම්. Youth with Talent Generation Next කූට ප්‍රාප්තියේ ආරම්භක සටහනයි මේ විදිහට අපි තබන්නේ. ඔබ දන්නවා මේ මොහොත වන විටත් ශ්‍රී ලංකාවේ ජනතාව අතර අතිශය ජනප්‍රිය රියැලිටිය බවට Youth with Talent රියැලිටිය පත් වෙලා හමාරයි. මේ දැවන්ත රියැලිටියේ ආරම්භය ආරම්භක සටහන මේ ආකාරයෙන් තබන්නට ලැබීමත් මං හිතනවා එය අතිශය වාසනාවක් කියලා. ඔව් චරිත. ITN Youth with Talent කියන්නේ සැබවින්ම අපිට ආඩම්බරයක්. ITN අපිත්, ITN නරඹන ඔබත් දැන් අපිට අලුත් නමක් කියනවා. ඒ තමයි ට්‍රෙන්ඩ් හදන channel එක. TV නොබලපු මිනිස්සු TV ක ඉස්සරහට ගේනවා කියන එක වෙනම එකක්. ඒ වගේම තමයි හොඳ වැඩක් කරලා ට්‍රෙන්ඩ් එකක් හදන එක ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒකත් වෙනම එකක්. එහෙම හදන ට්‍රෙන්ඩ් එකක් එක වෙන එක ඒක වෙනම එකක්. අද වන විට මේ රියැලිටිය තුළ අපේ තරුණ තරුණියන්ට බොහොම ඉහළ වටිනාකමක් ලැබිලා තියෙනවා. ඉතින් මේ කූට ප්‍රාප්තිය සඳහා සෙල්ල සූදානම් වෙනවා. මේ ගමන ලේසි පහසු ගමනක් නෙමෙයි. මේක බොහොම දිගු ගමනක් තරිකා. දීර්ඝ ගමනක කෙලවර අපිට හම්බ වෙන්නේ කිසිම වැදගැම්මකට නැති දෙයක් නම් චරිත. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ කලකිරීමක්. එමත් නැත්නම් දුකක් විතරයි. ඒත් මේ විශ්මවන්තින්ගේ කලෙලි දැක්ම වෙනුවෙන් ඔබ අපි එවගේම ඔවුන් ආ මේ දීර්ඝ ගමන දිහා අපි ආපහු හැරිලා බැලුවාම අපිට ඉතිරිවන්නේ සැබෑ ආඩම්බරයක් එවගේම සතුටක් විතරමයි. එනිසාම වෙන්නට ඇති ITN Youth with Talent වැඩසටහනට සම්මාන පවා හිමි වුණේ. ඇතෙනම තාරිකා පසුගියදා පාසල් දරුවන් අතර අතිශය වින්දනාත්මක රියැලිටි ටීවී සම්මානීය Youth with Talent දිනාගත්තා. මේ කාරණය හරහා මම හිතනවා තවත් පැත්තක්. එක් තමයි පාසල් දරුවන් අතර ජනප්‍රිය වෙන්න හේතුව ඔවුන් සතුව තිබෙනවා හීනයක්. නැත්නම් ඔවුන් තුල තිබෙනවා සංගවිච්ච කුසලතාවයක්, ටැලන්ට් එකක්. ඒ ටැලන්ට් එකට ඔවුන් හෙව්ව වේදිකාවක්. දැන් ඔවුන්ට විශ්වාසයක් තිබෙනවා, ඔවුන්ට බලාපොරොත්තුවක් තිබෙනවා. ඔවුන්ගේ ඒ ටැලන්ට් එක වෙනුවෙන්, ඔවුන්ගේ විශ්මිත හැකියාව වෙනුවෙන් වේදිකාවක් තියෙනවා. ඒ වේදිකාව Youth with Talent රියැලිටිය. ඉතින් ඒ රියැලිටිය වෙන කිසිවක් නෙවෙයි. ඔබේ අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත වේ යුතුයි විශ්වවන්තින්ගේ වේදිකාව. ශ්‍රී ලංකේය රියැලිටි කලාවේ විප්ලවීය රියැලිටිය තමයි Youth with Talent රියැලිටිය. මේ රියැලිටිය මේ මොහොත වන විට අතිශය ජනප්‍රිය රියැලිටිය බවට පත් වී තිබෙනවා. ඉතින් මාධ්‍ය ආයතනයක් විදිහට විදුත් නාලිකාවක් විදිහට එය බොහොම ආඩම්බරයෙන් ගෞරවයෙන් අපි සිහිපත් කරන්නේ. ITN ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත් මහත්මා මගෙත් එක්ක ඉන්නවා. මම කැමති මේ සතුට ඔබතුමන්ට දැනෙන්නේ කොයි විදිහටද කියලා. ඇත්තටම චරිත ඒක අපූර්ව සතුටක්. දැන් මට විතරක් නෙමෙයි මේ බලන්න හාත්පසේ ඉන්න අය, මේ නරඹන්න පැමිණෙන අය සියලු දෙනාගේම මූණවල තියෙන ඒ සතුට. දැන් මේ සතුටට හේතුව මම කැමති ටිකක් විස්තර කරන්න. මොකද අපි කියවේ Youth with Talent. ටැලන්ට් කියලා කිව්වොත් හැකියාව. එතකොට අපි මතු කරන්නේ හැකියාව. ඒක ජාතික අවශ්‍යතාවයක්. එතකොට ජාතියේ හැකියාවන් මතු කරන අවස්ථාවක් මේක. ඒකේ කූට ප්‍රාප්තිය මේ දෙවෙනි පරම්පරාව.
එතකොට දෙවෙනි පරම්පරාවක් දක්වා මේක එන්න පුළුවන් වෙච්ච එක ලොකු සතුටක්. ඒතර එක සතුටක් තිබෙනවා. අනිත් එක තමයි යුත් මේක තරුණ හැකියාව, තරුණයින්ගේ හැකියාව. එතකොට තරුණයින්ගේ හැකියාව රටට මතු කරලා ලෝකයට පෙන්වලා දෙන අවස්ථාවක් නිසා මේක ඉතාම සතුටුයි. දැන් මේකේ තිබෙන අනිත් විශේෂත්වය තමයි අපි මෙතන ගේන්නේ තරුණ හැකියාව. ඒ තරුණයින්ට ජාතිය, වර්ගය, කුලය, ගෝත්‍රය නැහැ. එහෙම නැත්නම් පළාත අපි යාපනයේ ඉඳලා ආපහු දෙවුන්දර තුඩුවට එනකන් කිසිම වෙනසක් නැතුව මුළු මහත් ශ්‍රී ලංකාවට එක විදිහටම සියලුම තරුණයින්ගේ හැකියාව අපි එකතු කළා. ඒ එකතු කරපු හොඳම ස්පිරිත්තුව තමයි අද අපි තරලියට දන්වන්නේ. ඉතින් මම හිතන්නේ මේක සතුට වෙන්න ඕනේ අවස්ථාවක්. ITN එක හැටියට අපි සතුට වෙනවා. විශේෂයෙන්ම තරුණ සේවා සභාව හැටියට එයට සතුට වෙන්න පුළුවන්. මම මේ අවස්ථාව කරගන්නවා ජාතික තරුණ සේවා සභාවට අපිට මේ දීපු ශක්තියට ස්තුතිය පළ කරන්න. මොකද ඒ අය අපිට එකතු වීමත් අපිට සතුටක්. මේ සියල්ලම එකතු වෙච්ච සතුට තමයි මම භුක්ති විඳින්නේ. රටේ තරුණ තරුණියන්ගේ ඒ හීනය මේ වෙනකොට හැබෑ වෙලා තිබෙන්නේ මේ දසතින් ඇහෙන ඒ හඬත් එක්ක. මම හිතනවා බොහොම උණුසුම් තරගාවලියක් අපිට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. ITN හා ජාතික තරුණ සේවා සභාව තමයි මෙය ජාතියට තිළිණ කළේ. එහි දැවැන්ත පුරෝගාමියෙක් තමයි ඔබතුමා, ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපතිතුමන් එරන්ද වැලියන්ගේ මැතිතුමනි. මං කැමතියි දැනගන්න ඔබතුමන්ගෙන් මොන විදිහ සතුටක්ද මේ උත්කර්ෂවත් මොහොතේ තියෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. ඒකට හේතුව තමයි රටේ සමස්ත තාරුණ්‍යයේ මහා මංගල්‍යය තමයි අද පැවැත්වෙන්නේ. තවත් මිනිත්තු කීපයක කාලයක් තියෙන්නේ මේ මහා මංගල්‍යය පැවැත්වෙන්න. ඉතින් ගොඩක් සතුටුයි. ඒකට හේතුව තමයි මේ රටේ සෑම බිංගඟලකම ජීවත් වෙන, හුස්ම ගන්න සෑම තරුණයෙක්ගේම දක්ෂතා හැකියාවලට වේදිකාවන් නිර්මාණය කරන්න ජාතික තරුණ සේවා සභාවටත් ITN මාධ්‍ය ජාලයටත් හැකි වුණා. ඒ නිසා තමයි අපි අද ජාතික තරුණ සේවා සභාව හැටියට අපිට රුපියලකවත් ලාභයක් මේකෙන් ලැබෙන්නේ. හැබැයි රුපියල් 7 මිල කරන්න බැරි අමිල චරිත විශාල ප්‍රමාණයක් මේ රියැලිටි වැඩසටහන් නිසා අද අපිට හඳුන්වා දෙන්න පුළුවන් වුණා. ඒත් එක්කම ITN මාධ්‍ය ජාලයටත් ජාතික තරුණ සේවා සභාවටත් පුළුවන් වුණා මේ රටේ අලුත් රියැලිටි කලාවක් හඳුන්වලා දීලා ඒකේ පෙරගමන් කරුව බවට පත් වෙන. අද බොහොම තීරණාත්මක දවසක්, අතිශය විඳනාත්මක දවසක් බවට පත් වෙ තිබෙනවා. ටවුන් පුරා රවුම් ගසා මේ රටේ ගම් දියන් ගම් පුරා සැරිසරමින් ශ්‍රී ලංකේ තාරුණ්‍ය හැකියාවන් ජාතික තලය තුළ පැලකලේ අපි, ඔවුන් ජාතියට හඳුන්වා දුන්නේ අපි, එහි පස සකස් කළේ අපි, එහි ගෞරවය අභිමානය මාධ්‍ය ආයතනයක් සතුව අප වෙත තිබෙනවා. අපි කැමති කතා කරන්න ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමන් විමල් කැටිපියාරච්චි මහත්මා ITN මාධ්‍ය ජාලයේ. මේ සතුට මේ කූටප් ප්‍රාප්තියට තව බොහොම ළඟයි. මේ මොහොතේ දැනෙන්නේ කොයි විදිහද කියලා? ඇත්තටම චරිත, ඔබ කිව්වා වගේම ඉතාම තීරණාත්මක රාත්‍රියක්, තීරණාත්මක දවසක්. අද මේ පහුගිය කාලේ පුරාම හරියටම අපි මේ කඳු මුදුනකට ආවා වගේ දෙයක් තියෙන්නේ. දැන් අපි ගිරි මුදුනේ, කඳු මුදුනේ ඉන්නේ. ඉතින් අර අපේ පැරණි භාෂාවෙන් කියනවා නම් ගල උඩ සටනක් තමයි අද තියෙන්නේ. හැබැයි මේ සටන මතක තියාගන්න කිසිසේත් මේ එකිනෙකා පරයා යන, එහෙම නැත්නම් තව කෙනෙක්ව පරාජය කර සතුට ලබන සටනක් නෙමෙයි. මේ වේදිකාව ඇත්තටම අපිට හඳුන්වන්න පුළුවන් එක්තරා විදිහකට තරුණ පරම්පරාවේ ජාතික සමගියේ වේදිකාව කියලා. මොකද මේ වේදිකාව මත පෙළහර පාපු, හපංකම් දක්වපු තරුණ තරුණියෝ සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බෞද්ධද, කතෝලිකද, හින්දුද, ඉස්ලාම්ද කියලා තෝරා බේරා ගැනීමක් නැතුව තරුණයෝ හැටියට තමයි යාවේ. ඉන්ද මේක එක පැත්තකින් ජාතික සමගියේ වේදිකාවක්. ඉන්ද කාලීනවත් ඉතා වැදගත් පණිවිඩයක් දෙන වේදිකාවක්. එහෙනම් අපි ඔබේ කාලය තවදුරටත් නාස්ති කරන්නේ නැහැ. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා, ඔව්, රැඳී ඉන්න දිගටම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග මේ කුතුහලය දනවන රාත්‍රිය ඔබට විශේෂිත සුවිශේෂිත අත්දැකීම් රාශියක් ගෙන දෙනවාට කිසිදු සැකයක් නැහැ. ITN Youth Talent Reality ගැන කතා කරනකොට අපි මේ ආපු දීර්ඝ ගමන් මගට දැවැන්ත ශක්තියක් වුණු ආයතනයක් තමයි යුනිලිව සමාගම කියන්නේ. අද අපිත් එක්ක එකතු වෙනවා මේ දැවැන්ත ක්‍රූට ප්‍රාප්තිය සමරන්නට යුනිලිව සමාගමේ මාධ්‍ය හා ප්‍රවර්තන ප්‍රධානි චන්න තෙන්නකෝන් මැතිතුමන්. මැතිතුමනි, මේ වෙනකොට රටේ දැවැන්තම සහ ජනප්‍රියම රියැලිටි බවට පත් වෙලා තියෙන්නේ ITN Youth Talent Reality. මං හිතන්නේ අපිත් සමග අත්වැල් බැඳගත්ත ඔබතුමන්ටත් මේක නැත්තේ ආඩම්බරයක්. ඔව්, ආඩම්බරයකට වඩා ඇත්තටම විශාල සතුටක් මට තියෙන්නේ. මොකද මේ අවස්ථාවේ අපි දැක්ක විශාල තරුණ තරුණියන් පිරිසකට මේ වේදිකාව විවෘත කරලා දීමට ITN ආයතනයත්, ඒ වගේම තරුණ සේවා සභාවටත් හැකියාව ලැබුණා. මම ඇත්තටම වාසනාවන්තයි මේ තරගයේ ආරාධිත විනිශ්චයකරුවෙක් හැටියට මට ඒ දක්ෂතා මගේ ඇස් දෙකෙන්ම දැකගන්න මට ලැබුණ එක ගැන.
පුදුමාකාර දක්ෂතා මාව විශ්මයට පත් කරා එදින තුල. ඉතින් මා මේ සහභාගී වෙන සියලුම තරගකරුවන්ට මා සුබ පතනවා. ඔවුන්ගේ උපරිම හැකියාවන් අද මේ නරඹන්නන්ටද මේ ප්‍රේක්ෂකයන්ටද පෙන්වන්න උන්ට හැකියාව ලැබෙන්න කියලා. ඒ වගේම ඔවුන්ගේ අනාගතයට මා සුබ පතනවා. මෙතනින් ඔවුන් නොනැවති ජාත්‍යන්තර මට්ටමට ගිහිලා ජයග්‍රහණය ලැබලා රටට ජාතියට කීර්තියක් ලබා දෙන්න ඔවුන්ට හැකියාවක් ලබා දෙන්න කියලා. යුත් ටැලන්ට් මේ රියැලිටි ආපු දීර්ඝ ගමන අපිට සාර්ථක කරගන්නට අපිට නිරන්තරයෙන් අතුහත දුන්න ආයතනයක් තමයි රැකිට් ආයතනය කියලා කියන්නේ. රැකිට් ආයතනයේ අලෙවි ප්‍රධානී ජූඩ් මර්ටිනෝ මැතිතුමන් ඉන්නවා අපිත් එක්ක. මම කැමතියි ඔබතුමන්ගෙන් දැනගන්නට මේ සැබෑ තාරුණ්‍යයේ දක්ෂතාවයන් දැක්කහම ඔබතුමන්ට මොකද හිතෙන්නේ ඔබතුමන් අනුග්‍රහක ආයතනයක් විදිහට? ඔව්, ඇත්තටම මම හිතන්නේ යුත් ටැලන්ට් වැඩසටහන ඇත්තටම ජනප්‍රියත්වයට පත් වෙන ප්‍රධාන හේතුවක් වෙන්නේ ශ්‍රී ලංකාවේ හතර දිග් භාගයේ විසිරෙන මේ තරුණ තරුණියන්ට වේදිකාවක් තනාදුල්ල දීලා තියෙනවා ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න. ඉතින් ඇත්තටම ලංකාව විතරක් නෙමෙයි ඔවුන්ට මුළු ලෝකයේ පුරාවටම ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඩෙටෝල් ආයතනයක් විදිහට අපිට ඇත්තටම ආඩම්බරයක් සියුම් ආඩම්බරයක් තියෙනවා මෙවන් සමාජ සත්කාරයකට දායක වීම පිළිබඳව. ඉතින් මම හිතන්නේ මට ඇත්තටම කියන්න තියෙන්නේ අද ජයග්‍රහණය කරපු ජයග්‍රහණය නොකරපු මේ වැඩසටහන සහභාගි වෙච්ච හැමෝටම ඔවුන් ජය පරාජය ගැන හිතන්නේ නැතුව ඔවුන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු කරගෙන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයට ගිහිල්ලා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරලා දෙන්න කියලා තමයි මට ඔවුන්ගෙන් ඉල්ලලා සිටින්නේ. තරුණු ජවය සවිබල ගන්වන්නට බොහෝ ආයතන දායකත්වය ලබා දෙද්දී මේ තරුණු ශක්තිය තවදුරටත් සවිබල ගන්වන්නට දායකත්වය ලබා දෙන ආයතනයක් තමයි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ආයතනය. එහි විකුණුම් කළමනාකරු ලක්මාල් ද සිල්වා මහතාත් එක්ක මම කැමතියි කතා කරන්න. මේ තරුණ ජවය ඉස්සරහට ගෙන වැඩසටහනක්. ඇයි ඔබතුමල්ලා මේ වැඩසටහනත් එක්ක අත්වල බැඳගත්තේ? ඔව්, ඇත්තටම ලංකාවේ නම්බර්1 රියැලිටි ප්‍රෝග්‍රෑම් එක විදිහට තමයි අපිට දැනලා තියෙන්නේ. ඒ වගේම නම්බර්1 ස්පෝර්ට්ස් බයික් එක පල්සර් එක අද අපි එකතු වෙලා තියෙනවා මේ සමග. ඉතින් ඒක ගොඩක් දුරට ගැළපෙන සම්බන්ධතාවක් කියලා අපි හිතනවා. ඉතින් අපිට ගොඩක් සතුටුයි මේ එකඟතාවය ගැන. ඇත්තටම අපි සුබ පතනවා ඔයගොල්ලන්ට සහ අපි මේ දෙවෙනි වරටත් ඉදිරිපත් කරන්න මේක මේ සහභාගි වෙන්නේ ඔයගොල්ලොත් එක්ක. ඉතින් අපන් සුබ පතනවා මේ වැඩසටහන. ශ්‍රී ලංකාවේ කලාව තාරුණ්‍ය මේ සියල්ල වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් ලබා දෙන සම්නිවේදන ආයතනයට තමයි ඩයලොග් ආසියාට ආයතනය නිබඳවම ඒ සහය ශක්තිය ලැබලා දෙනවා. දැන් අපිත් එක්ක ඩයලොග් ආසියාට ආයතනයේ අලෙවිකරණ ප්‍රධානී ෂමිල් බිශ්‍රී මහත්මයා ඉන්නවා. මම කැමති ඔබගෙන් දැනගන්න මේ ඇතෙන්ම මේ වැඩසටහනට ඇයි ඔබ හිතුවේ අනුග්‍රහක දායකත්වය දෙන්න ඕනි කියලා? ඔහු චරිත මේ ඇතරම දෙවැනි පාර ඩයලොග් ආයතනය මේ වැඩසටහනට අනුග්‍රහය දක්වන. අපි දැක්කා පළවෙනි වැඩසටහනේදී ශ්‍රී ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ තරුණ ජවය ඉදිරියට ගෙනීමේ මහඟු අවස්ථාවක් ප්ලට්ෆෝම් එකක් විදිහට මෙම වැඩසටහන ඔවුන්ට දායක වුණා. ඉතින් ඩයලොග් සමාගම වශයෙන් අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ නව තාක්ෂණය ශ්‍රී ලාංකික ජනතාවට ගෙනෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම. ඉතින් මෙම වැඩසටහනෙන් තුරුණු ජවය බලගන්වන වැඩසටහනක් විදිහට අපි දැක්කා ඩයලොග් සමාගමකට දායක වෙන්න පුළුවන් මහඟු අවස්ථාවක් කියලා. ඉතින් අපි සතුටු වෙනවා මේ වැඩසටහනට අනුග්‍රහය දැක්වීම ගැන දෙවැනි වරටත්. බොහෝ ආයතන ගණනාවක් මේ යූත් විත් ටැලන්ට් රියැලිටිය අතිශය වර්ණවත් කරන්න උත්කර්ෂවත් කරන්න දායකත්වය ලබා දී තිබෙනවා. දැන් අපිත් එක්ක ඉන්න ඔෆිෂියල් හෙයාකයා පාර්ට්නර් ටැබ්‍රෙන් හෙයාකයා අලවි ප්‍රධානී. මම කැමති සමන් කාමලියාවල මහත්මා ඔබතුමන්ගෙන් දැනගන්න ඇයි මේ තරුණ හැකියාවන් විශ්මිත හැකියාවන් ඉදිරියට ගේන යූත් විත් ටැලන්ට් සඳහා ඔබතුමාලා දායකත්වය දෙන්න හිතුවේ? නෑ, ඇත්තටම ලංකාවේ විහිදලා ඉන්න තරුණ තරුණියන්ට ඒගොල්ලන්ගේ හැංගුණු දක්ෂතාවලට මේක අවස්ථාවක් කරලා දෙන්නයි ඒකට අපි මේ මේක අවස්ථාවක් කරගත්තේ. අතරම එයාක පාර්ට්නර් විදිහට අපි මේකෙදි ඒගොල්ලන්ට අනුග්‍රහයක දැක්වේ ඒ අරමුණින් තමයි සබබෙත්තුම ඇතුළු ටැබ්බේ නායතනේ. අපේ රටේ මේ දැවැන්ත තාරුණ්‍යයේ සිහිනියන් යථාර්ථයක් බවට පත් කරගන්නට නිරන්තරයෙන් අපිට දායකත්වය සහ සහයෝගය ලබා දුන්නේ අපේ අනුග්‍රහක ආයතන. අපි මේ රියැලිටිය වෙනුවෙන් අපගේ නිල පෝෂණ සහකරු CBL ආයතනය එවෙනුවෙන් අපිත් එක්ක දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. CBL ආයතනයේ සන්නාම කළමනාකරුතුමන් VP ගෝවින් මෙතුමන්, මම කැමති මුතුමන්ගෙන් දැනගන්නට මේ අපේ රටේ විශ්මිත හැකියාවන් තියෙන තාරුණ්‍යයට අතහිත දෙන අනුග්‍රහක ආයතනයක් විදිහට ඔබතුමාට මොකද හිතෙන්නේ? විශේෂයෙන්ම ඇත්තටම සිලෝන් බිස්කට් සමාගම ගත්තොත්
ප්‍රදේශය වැදගත්කමත් තියෙන හැම අවස්ථාවකම බොහොම ඉදිරියට ඇවිල්ලා ඕන වෙලාවක සහයෝගය දෙන ආයතනයක්. ඉතින් මේ තරුණයේ දක්ෂතා ඉලිදක් වෙන ITN ආයතනයත් එකතුලා මේ කරන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේක මම හිතනවා අපි අපේ වගකීමක් මේකට සහයෝගය දීලා මේක ඉදිරියටත් ගිහින් ලංකාවේ තරුණයේ තියෙන දක්ෂතා අඳුරගෙන උන්ට නියම තැන නිසි වෙලාවට ලබා දෙන්න එක අපේ වගකීමක් විදිහට අපි දකිනවා. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ITN ආයතනයට මේ වගේ ලොකු විශාල දෙවන්ත වැඩසටහනක් කරලා අපේ ඒ තරුණියට දෙන අතහිත ගැන. Youth with talent reality ඒ නිල බැංකු සහකරු තමයි සෙලන් බැංකුව. දැන් අපිත් එක්ක ඉන්නවා ගැන කතා කරන්න සෙලන් බැංකුවේ අලවි කළමනාකාරතුමන් නලින් කරුණාරත්න මහත්මයා. මම කැමතියි ඔබතුමන්ගෙන් දැනගන්න ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තරුණ තරුණයන් ඉස්සරහට අරගෙන යන්න කොයි දුරට කොතරම් දුරට සාර්ථකයි කියලා හිතනවද මේ දෙවන්ත රියැලිටි දැක්කම? අතරම මේ රියැලිටිකරණයේ පෙරලියත් එක්ක සෙලාන් බැංකුව නිල බැංකු සහකරෝෂන් සහභාගි වෙලා ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම තරුණ පරපුර වෙනුවෙන් අපිට කියන්න තියෙන එයාගේ බලාපොරොත්තු තියෙන එයා ජීවිතය ඉහළ යන්න උත්සාහ දරන කට්ටියට අවශ්‍ය කරන මූල්‍ය ශක්තිය ලබා දෙන්නට සෙලාන් බැංකුව සැදී පැහැදී සිටිනවා. විශේෂයෙන්ම අනාගතයේ ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් බුද්ධිමතුන් නැනවතුන් වෙන්නේ අද තරුණිය. ඒ අයට අවශ්‍ය කරන මූල්‍ය ශක්තිය වගේම මූල්‍ය උපදේශකත්වය සෙලාන් බැංකුව ලබා දෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ වසරේ සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ බැංකු ශ්‍රේෂ්ඨයේ මහජන මෙහෙවරට පැමිණලා 30 වසරක් සපුරනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරලා දෙන්න ඕනේ තරුණ පරපුර ඔබ කැමති නම් ජීවිතේ ඉහළ යන්න ජීවිතේ ජය ගන්න එන්න සෙලාන් බැංකුවට සෙලාන් බැංකුවත් එක්ක අත්වල් බැඳ ගන්න ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න ඒ අවශ්‍ය මූල්‍ය උපදේශකත්වයේ මූල්‍ය ශක්තිය ලබා දෙන්න සෙලාන් බැංකුව සුවදාදින් බැඳී සිටිනවා. මේ විශ්මවන්තයින්ගේ රාත්‍රිය විශ්මවන්තයින්ට නිසි ගෞරවය ලබා දෙන රාත්‍රිය එවැගේම ඔවුන්ව ලෝකයට හඳුන්වා දෙන රාත්‍රිය එකිනෙකට වෙනස් සුවිශේෂී චරිත 10ක් අභිසෙස් ලැබුණ රාත්‍රිය. ඔය කොයි විදිහට කොහොම කිව්වත් ශ්‍රී ලංකාවේ කෝටි 2කට අධික ජනගහනයකින් වැඩිම ප්‍රේක්ෂක පිරිසක් රූපහණියේ ඉස්සරහා ඉඳගෙන පුදුම වෙන්න බලන් ඉන්න පුදුම රාත්‍රිය. එක වෙන එක වෙනම එකක් කියලා මුළු ලෝකයටම කියලා දෙන රාත්‍රියක් මේ රාත්‍රියම වේවි. ඔව්තාරිකා මේ ට්‍රෙන්ඩ් එක අපි හදලා ඉවරයි. දැන් ඒ පාර දිගේ එන්නයි තියෙන්නේ මේ සියලු දෙනාට. අපි පස සකස් කළා, අපි රෝපණය කළා Youth with Talent විජය. ඒ හෙවන යට දැන් පුළුවන් ඕනෑම තරුණ තරුණියෙකුට ඔබගේ හැකියාව මේ ජාතික තලයට, ජාත්‍යන්තර තලයට ගෙන යන්නට. තාරිකා දැන් අපේ විනිසුරු මඩුල්ල සූදානම්, වේදිකාව සූදානම්, ඒ වගේම සම්භාවනි අමුත්තන් සියලු දෙනා සූදානම්. මේ සියල්ල තුළ අපි දන්නවා ඔබත් සූදානමින් ඉන්නේ මේ විශ්මවන්තින්ගේ හැකියාව දැකබලා ගන්නට. ඒ වගේම ඔබේ ජංගම දුරකතරෙන් ඔබ ඔබේ ඒ ජයග්‍රහණය කරවන්නට, ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නට, ඔබේ විශ්මවන්තයා ජයග්‍රහණය කරගෙන යන්නට උත්සාහ ගන්නවයි කියන කාරණේ අපි තාමත්ම පැහැදිලිව හොඳින්ම දන්නවා. ඒ කියන ගමන් අපි හිතනවා ඔබ මුමුණනවා ඇති මෙන්න මේ විදිහට. ඔබේ අදිෂ්ඨානයේ ජයග්‍රහණේ නම් හැකියාව විශ්මිත විය යුතුයි. මේ Youth with Talent Generation Next කෝටා ප්‍රාප්තියයි. සුබ සන්ධ්‍යාවක්. බොහොම වින්දනාත්මක ආකර්ෂණීය සන්ධ්‍යාවක් තමයි මේ ආරම්භ වෙන්නේ. ඔබ බලාපොරොත්තුෙන් සිටි, ඔබ සූදානමින් සිටි ඒ ශ්‍රී ලාංකේය තරුණයේ විශ්මිත හැකියාවන් බිඳකදු අඩුව නැතුව ඔබ වෙත සමීප කරන්නට අපි සූදානම්. Youth with Talent Generation Next කූට ප්‍රාප්තියේ ආරම්භක සටහනයි මේ විදිහට අපි තබන්නේ. ඔබ දන්නවා මේ මොහොත වන විටත් ශ්‍රී ලංකාවේ ජනතාව අතර අතිශය ජනප්‍රිය රියැලිටිය බවට Youth with Talent රියැලිටිය පත් වෙලා හමාරයි. මේ දැවන්ත රියැලිටියේ ආරම්භය, ආරම්භක සටහන මේ ආකාරයෙන් තබන්නට ලැබීමත් මං හිතනවා එය අතිශය වාසනාවක් කියලා. ඔව් චරිත, ITN Youth with Talent කියන්නේ සැබවින්ම අපිට ආඩම්බරයක්. ITN අපිත්, ITN නරඹන ඔබත් දැන් අපිට අලුත් නමක් කියනවා. ඒ තමයි ට්‍රෙන්ඩ් හදන channel එක. TV නොබලපු මිනිස්සු TV ක ඉස්සරහට ගේනවා කියන එක වෙනම එකක්. ඒ වගේම තමයි හොඳ වැඩක් කරලා ට්‍රෙන්ඩ් එකක් හදන එක, ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒකත් වෙනම එකක්. එහෙම හදන ට්‍රෙන්ඩ් එකක් එක වෙන එක, ඒක වෙනම එකක්.
අද වන විට මේ රියැලිටිය තුළ අපේ තරුණ තරුණියන්ට බොහොම ඉහළ වටිනාකමක් ලැබිලා තියෙනවා. ඉතින් මේ කූට ප්‍රාප්තිය සඳහා සියල්ල සූදානම් වෙනවා. මේ ගමන ලේසි පහසු ගමනක් නෙමෙයි. මේක බොහොම දිගු ගමනක් තරිකා. දීර්ඝ ගමනක කෙලවර අපිට හම්බ වෙන්නේ කිසිම වැදගැම්මකට නැති දෙයක් නම් චරිත අන්තිමට අපිට ඉතුරු වෙන්නේ කලකිරීමක්. එමත් නැත්නම් දුකක් විතරයි. ඒත් මේ විශ්මවන්තින්ගේ කලෙලි දැක්ම වෙනුවෙන් ඔබ අපි එවැගේම ඔවුන් ආ මේ දීර්ඝ ගමන දිහා අපි ආපහු හැරිලා බැලුවාම අපිට ඉතිරිවන්නේ සැබෑ ආඩම්බරයක් එවැගේම සතුටක් විතරමයි. එනිසාම වෙන්නට ඇති ITN Youth with Talent වැඩසටහනට සම්මාන පවා හිමි වුණේ. ඇතෙනම තාරිකා පසුගියදා පාසල් දරුවන් අතර අතිශය වින්දනාත්මක රියැලිටි ටීමි සම්මානීය Youth with Talent දිනාගත්තා. මේ කාරණය හරහා මම හිතනවා තවත් පැත්තක්. එක් තමයි පාසල් දරුවන් අතර ජනප්‍රිය වෙන්න හේතුව ඔවුන් සතුව තිබෙනවා හීනයක්. නැත්නම් ඔවුන් තුළ තිබෙනවා සංගවිච්ච කුසලතාවයක්, ටැලන්ට් එකක්. ඒ ටැලන්ට් එකට ඔවුන් හෙව්ව වේදිකාවක්. දැන් ඔවුන්ට විශ්වාසයක් තිබෙනවා, ඔවුන්ට බලාපොරොත්තුවක් තිබෙනවා. ඔවුන්ගේ ඒ ටැලන්ට් එක වෙනුවෙන්, ඔවුන්ගේ විශ්මිත හැකියාව වෙනුවෙන් වේදිකාවක් තියෙනවා. ඒ වේදිකාව Youth with Talent Reality. ඉතින් ඒ රියැලිටිය වෙන කිසිවක් නෙවෙයි, ඔබේ අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත වේ යුතුයි. විශ්වවන්තින්ගේ වේදිකාව. ශ්‍රී ලංකේය රියැලිටි කලාවේ විප්ලවීය රියැලිටිය තමයි Youth with Talent Reality. මේ රියැලිටිය මේ මොහොතම විට අතිශය ජනප්‍රිය රියැලිටිය බවට පත් වී තිබෙනවා. ඉතින් මාධ්‍ය ආයතනයක් විදිහට, විදුත් නාලිකාවක් විදිහට එය බොහොම ආඩම්බරයෙන් ගෞරවයෙන් අපි සිහිපත් කරන්නේ. ITN ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත් මහත්ම මගෙත් එක්ක ඉන්නවා. මම කැමති මේ සතුට ඔබතුමන්ට දැනෙන්නේ කොයි විදිහටද කියලා. ඇත්තටම චරිත ඒක අපූර්ව සතුටක්. දැන් මට විතරක් නෙමෙයි මේ බලන්න හාත්පසේ ඉන්න අය, මේ නරඹන්න පැමිණෙන අය, සියලු දෙනාගේම මූණවල තියෙන සතුට. දැන් මේ සතුටට හේතුව මම කැමති ටිකක් විස්තර කරන්න. මොකද අපි කියවේ Youth with Talent. ටැලන්ට් කියලා කිව්වොත් හැකියාව. එතකොට අපි මතු කරන්නේ හැකියාව. ඒක ජාතික අවශ්‍යතාවය. එතකොට ජාතියේ හැකියාවන් මතු කරන අවස්ථාවක් මේක. ඒකේ කූට ප්‍රාප්තිය මේ දෙවෙනි පරම්පරාව. එතකොට දෙවෙනි පරම්පරාවක් දක්වා මේක එන්න පුළුවන් වෙච්ච එක ලොකු සතුටක්. එතන ඒක සතුටක් තිබෙනවා. අනිත් එක තමයි යුත්. මේක තරුණ හැකියාව, තරුණයින්ගේ හැකියාව. එතකොට තරුණයින්ගේ හැකියාව රටට මතු කරලා ලෝකයට පෙන්වලා දෙන අවස්ථාවක් නිසා මේක ඉතාම සතුටුයි. දැන් මේකේ තිබෙන අනිත් විශේෂත්වය තමයි අපි මෙතන ගේන්නේ තරුණ හැකියාව. ඒ තරුණයින්ට ජාතිය, වර්ගය, කුලය, ගෝත්‍රය නැහැ. එහෙම නැත්නම් පළාත අපි යාපනයේ ඉඳලා ආපහු දෙවුන්දර තුඩුවට එනකන් කිසිම වෙනසක් නැතුව මුළු මහත් ශ්‍රී ලංකාවට එක විදිහටම සියලුම තරුණයින්ගේ හැකියාව අපි එකතු කළා. ඒ එකතු කරපු හොඳම ස්පිරිට්ුව තමයි අද අපි කරලියට දන්වන්නේ. ඉතින් මම හිතන්නේ මේක සතුට වෙන්න ඕන අවස්ථාවක්. ITN එක හැටියට අපි සතුට වෙනවා. විශේෂයෙන්ම තරුණ සේවා සභාව හැටියට එයාට සතුට වෙන්න පුළුවන්. මම මේ අවස්ථාව කරගන්නවා ජාතික තරුණ සේවා සභාවට අපිට මේ දීපු ශක්තියට ස්තුතිය පළ කරන්න. මොකද ඒ අය අපිට එකතු වීමත් අපිට සතුටක්. මේ සියල්ලම එකතු වෙච්ච සතුට තමයි මම භුක්ති විඳින්නේ. රටේ තරුණ තරුණියන්ගේ ඒ හීනය මේ වෙනකොට හැබෑ වෙලා තිබෙන මේ දසතින් ඇහෙන ඒ හඬත් එක්ක මං හිතනවා බොහොම උණුසුම් තරගාවලියක් අපිට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. ITN හා ජාතික තරුණ සේවා සභාව තමයි මෙය ජාතියට තිළිණ කළේ. එහි දැවැන්ත පුරෝගාමියෙක් තමයි ඔබතුමා, ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපතිතුමන් එරන්ද වැලියන්ගේ මැතිතුමනි. මං කැමතියි දැනගන්න ඔබතුමන්ගෙන් මොන විදිහ සතුටක්ද මේ උත්කර්ෂවත් මොහොතේ තියෙන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒකට හේතුව තමයි රටේ සමස්ත තාරුණ්‍යයේ මහා මංගල්‍යය තමයි අද පැවැත්වෙන්නේ. තවත් මිනිත්තු කීපයක කාලයක් තියෙන්නේ මේ මහා මංගල්‍යය පැවැත්වෙන්න. ඉතින් ගොඩක් සතුටුයි. ඒකට හේතුව තමයි මේ රටේ සෑම බිංගංගලකම ජීවත් වෙන, හුස්ම ගන්න සෑම තරුණයෙක්ගේම දක්ෂතා හැකියාවලට වේදිකාවක් නිර්මාණය කරන්න ජාතික තරුණ සේවා සභාවටත් ITN මාධ්‍ය ජාලයටත් හැකි වුණා. ඒ නිසා තමයි අපි අද ජාතික තරුණ සේවා සභාව හැටියට අපිට රුපියලකවත් ලාභයක් මේකෙන් ලැබෙන්නේ. හැබැයි රුපියල් සතවලට මිල කරන්න බැරි අමිල චරිත විශාල ප්‍රමාණයක් මේ රියැලිටි වැඩසටහන් නිසා අද අපිට හඳුන්වා දෙන්න පුළුවන් වුණා. ඒත් එක්කම ITN මාධ්‍ය ජාලයටත් ජාතික තරුණ සේවා සභාවටත් පුළුවන් වුණා මේ රටේ අලුත් රියැලිටි කලාවක් හඳුන්වලා දීලා ඒකේ පෙරගමන්කරුව බවට පත් වෙන. අද බොහොම තීරණාත්මක දවසක්.
අතිශය විඳනාත්මක දවසක් බවට පත්වේ තිබෙනවා. ටවුන් පුරා රවුම් ගසා මේ රටේ ගම් දියංගම් පුරා සැරිසරමින් ශ්‍රී ලංකේයේ තරුණ්‍ය හැකියාවන් ජාතික තලය තුළ පැලකළේ අපි. ඔවුන් ජාතියට හඳුන්වා දුන්නේ අපි. එහි පස සකස් කළේ අපි. එහි ගෞරවය අභිමානය මාධ්‍ය ආයතනයක් සතුව අප වෙත තිබෙනවා. අපි කැමති කතා කරන්න ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමන් විමල් කැටිපියාරච්චි මහත්මා අයිටෙන් මාධ්‍යාලයේ මේ සතුට මේ කූටප් ප්‍රාප්තියට තව බොහොම ළඟයි. මේ මොහොතේ දැනෙන්නේ කොයි විදිහටද කියලා. ඇත්තටම චරිත ඔබ කිව්වා වගේම ඉතාම තීරණාත්මක රාත්‍රියක් තීරණාත්මක දවසක් අද මේ පහුගිය කාලේ පුරාම හරියටම අපි මේ කඳු මුදුනකට ආවා වගේ දෙයක් තියෙන්නේ. දැන් අපි ගිරි මුදුනේ කඳු මුදුනේ ඉන්නේ. ඉතින් අර අර අපේ පැරණි භාෂාවෙන් කියනවනම් ගල උඩ සටනක් තමයි අද තියෙන්නේ. හැබැයි මේ සටන මතක තියාගන්න කිසිසේත් මේ එකිනෙකා පරයා යන එහෙම නැත්නම් තව කෙනෙක්ව පරාජය කර සතුට ලබන සටනක් නෙමෙයි. මේ වේදිකාව ඇත්තටම අපිට හඳුන්වන්න පුළුවන් එක්තරා විදිහකට තරුණ පරම්පරාවේ ජාතික සමගිය වේදිකාව කියලා. මොකද මේ වේදිකාව මත පෙළහර පාපු හපංකම් දක්වපු තරුණ තරුණියෝ සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද කතෝලිකද හින්දුද ඉස්ලාම්ද කියලා තෝරා බේරා ගැනීමක් නැතුව තරුණයෝ හැටියට තමයි ආවේ. ඉතින් මේක එක පැත්තකින් ජාතික සමගිය වේදිකාවක්. ඉතින් කාලීනවත් ඉතා වැදගත් පණිවිඩයක් දෙන වේදිකාවක්. එහෙනම් අපි ඔබේ කාලය තවදුරටත් නාස්ති කරන්නේ නැහැ. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ඔව් රැඳී ඉන්න දිගටම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග මේ කුතුහලය දනවන රාත්‍රිය ඔබට විශේෂිත සුවිශේෂිත අද්දකින් රාශියක් ගෙන දෙනවාට කිසිදු සැකයක් නැහැ. ITN Youth Talent Reality ගැන කතා කරනකොට අපි මේ ආපු දීර්ඝ ගමන් මගට දැවැන්ත ශක්තියක් වුණු ආයතනයක් තමයි යුනිලිව සමාගම කියන්නේ. අද අපිත් එක්ක එකතු වෙනවා මේ දැවැන්ත ක්‍රූට ප්‍රාප්තිය සමරන්නට යුනිලිව සමාගමේ මාධ්‍ය හා ප්‍රවර්තන ප්‍රධානී චන්න තෙන්නකෝන් මැතිතුමන්. මැතිතුමනි මේ වෙනකොට රටේ දැවැන්තම සහ ජනප්‍රියම රියැලිටි බවට පත් වෙලා තියෙන්නේ ITN Youth Talent Reality. මං හිතන්නේ අපිත් සමග අත්වැල් බැඳගත්ත ඔබතුමන්ටත් මේ ගැනත්තේ ආඩම්බරයක්. ඔව් ආඩම්බරයකට වඩා ඇත්තටම විශාල සතුටක් මට තියෙන්නේ. මොකද මේ අවස්ථාවේ අපි දැක්ක විශාල තරුණ තරුණියන් පිරිසකට මේ වේදිකාව විවෘත කරලා දීමට ITN ආයතනයත් ඒ වගේම තරුණ සේවා සභාවටත් හැකියාව ලැබුණා. මම ඇත්තටම වාසනාවන්තයි මේ තරගයේ ආරාධිත විනිශ්චයකරුවෙක් හැටියට මට ඒ දක්ෂතා මගේ ඇස් දෙකෙන්ම දැකගන්න මට ලැබුණ එක ගැන පුදුමාකාර දක්ෂතා මාව විශ්මයට පත් කරා ඒ දින තුළ. ඉතින් මා මේ සහභාගි වෙන සියලුම තරගකරුවන්ට මා සුබ පතනවා. ඔවුන්ගේ උපරිම හැකියාවන් අද මේ නරඹන්නන්ටද මේ ප්‍රේක්ෂකයන්ටද පෙන්වන්න ඔවුන්ට හැකියාව ලැබෙන්න කියලා. ඒ වගේම ඔවුන්ගේ අනාගතයට මා සුබ පතනවා. මෙතනින් ඔවුන් නොනැවති ජාත්‍යන්තර මට්ටමට ගිහිලා ජයග්‍රහණය ලැබලා රටට ජාතියට කීර්තියක් ලබා දෙන්න ඔවුන්ට හැකියාවක් ලබා දෙන්න කියලා. යුති ටැලන්ට් මේ රියැලිටි ආපු දීර්ඝ ගමන අපිට සාර්ථක කරගන්නට අපිට නිරන්තරයෙන් අතුහත දුන්න ආයතනයක් තමයි රෙකිට් ආයතනය කියලා කියන්නේ. රෙකිට් ආයතනයේ අලෙවි ප්‍රධානී ජූඩ් මර්ටිනෝ මැතිතුමන් ඉන්නවා අපිත් එක්ක. මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්නට මේ සැබෑ තාරුණ්‍යයේ දක්ෂතාවයන් දැක්කහම ඔබතුමන්ට මොකද හිතෙන්නේ ඔබතුමන් අනුග්‍රහක ආයතනයක් විදිහට? ඔව් ඇත්තටම මං හිතන්නේ යුති ඉන්ටර්නෙට් වැඩසටහන ඇත්තටම ජනප්‍රියත්වයට පත් වෙන ප්‍රධාන හේතුවක් වෙන්නේ ශ්‍රී ලංකාවේ සතර දිග් භාගයේ විසිරලා ඉන්න මේ තරුණ තරුණියන්ට වේදිකාවක් තනාදුන්න දීලා තියෙනවා ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න. ඉතින් ඇත්තටම ලංකාව විතරක් නෙමෙයි ඔවුන්ට මුළු ලෝකයේ පුරාවටම ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඩෙටෝල් ආයතනයක් විදිහට අපිට ඇත්තටම ආඩම්බරයක් සියුම් ආඩම්බරයක් තියෙනවා මෙවන් සමාජ සත්කාරයකට දායක වීම පිළිබඳව. ඉතින් මම හිතන්නේ මට ඇත්තටම කියන්න තියෙන්නේ අද ජයග්‍රහණය කරපු ජයග්‍රහණය නොකරපු මේ වැඩසටහන සහභාගී වෙච්ච හැමෝටම ඔවුන් ජය පරාජය ගැන හිතන්නේ නැතුව ඔවුන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු කරගෙන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයට ගිහිල්ලා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරලා දෙන්න කියලා තමයි මට ඔවුන්ගෙන් ඉල්ලලා සිටින්නේ. තරුණු ජවය සවිබල ගන්වන්නට බොහෝ ආයතන දායකත්වය ලබා දෙද්දී මේ තරුණු ශක්තිය තවදුරටත් සවිබල ගන්වන්නට දායකත්වය ලබා දෙන ආයතනයක් තමයි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ආයතනය. එහි විකුණුම් කළමනාකරු ලක්මාල් ද සිල්වා මහතාත් එක්ක මම කැමැති කතා කරන්න. මේ තරුණු ජවය ඉස්සරහට ගෙන වැඩසටහනක්. ඇයි ඔබතුමල්ලා මේ වැඩසටහනත් එක්ක අත්වල් බැඳගත්තේ? ඔව් ඇත්තටම මේක ලංකාවේ නම්බර් 1 රියැලිටි ප්‍රෝග්‍රෑම් එක විදිහට තමයි අපිට දැනලා තියෙන්නේ. ඒ වගේම නම්බර් 1 ස්පෝර්ට්ස් බයික් එක පල්සර් එක අද අපි එකතු වෙලා තියෙනවා මේ සමග. ඉතින් ඒක ගොඩක් දුරට ගැළපෙන සම්බන්ධතාවක් කියලා අපි හිතනවා.
ඉතින් අපිට ගොඩක් සතුටුයි මේ එකඟතාවය ගැන ඇත්තටම අපි සුබපතන ඔයගලන්ට සහ අපි මේ දෙවෙනි වරටත් ඉදිරිපත් කරන්න මේක මේ සහභාගී වෙන්නේ ඔයගලොත් එක්ක ඉතින් අපන් සුබපතන මේ වැඩසටහන ශ්‍රී ලංකාවේ කලාව තාරුණ්‍ය මේ සියල්ල වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් ලබා දෙන සම්නිවේදන ආයතනයට තමයි ඩයලොග් ආසියාට ආයතනය නිබඳවම ඒ සහය ශක්තිය ලබලා දෙනවා. දැන් අපිත් එක්ක ඩයලොග් ආසියාට ආයතනයේ අලෙවිකරණ ප්‍රධානි ෂමිල් බිශ්‍රී මහත්මයා ඉන්නවා. මම කැමති ඔබගෙන් දැනගන්න මේ ඇතෙන්ම මේ වැඩසටහනට ඇයි ඔබ හිතුවේ අනුග්‍රහක දායකත්වය දෙන්න ඕනි කියලා. ඔහු චරිත මේ ඇතරම දෙවැනි පාර ඩයලොග් ආයතනය මේ වැඩසටහනට අනුග්‍රහය දක්වන අපි දැක්කා පළවෙනි වැඩසටහනේදී ශ්‍රී ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ තරුණ ජවය ඉදිරියට ගෙනීමේ මහඟු අවස්ථාවක් ප්ලැට්ෆෝම් එකක් විදිහට මෙම වැඩසටහන ඔවුන්ට දායක වුණා. ඉතින් ඩයලොග් සමාගම වශයෙන් අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ නව තාක්ෂණය ශ්‍රී ලාංකික ජනතාවට ගෙනෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම. ඉතින් මෙම වැඩසටහනෙන් තුරුණු ජවය බලගන්වන වැඩසටහනක් විදිහට අපි දැක්කා ඩයලොග් සමාගමකට දායක වෙන්න පුළුවන් මහඟු අවස්ථාවක් කියලා. ඉතින් අපි සතුටු වෙනවා මේ වැඩසටහනට අනුග්‍රහය දැක්වීම ගැන දෙවැනි වරටත්. බොහෝ ආයතන ගණනාවක් මේ යූත් විත් ටැලන්ට් රියැලිටිය අතිශය වර්ණවත් කරන්න උත්කර්ෂවත් කරන්න දායකත්වය ලබා දී තිබෙනවා. දැන් අපිත් එක්ක ඉන්න ඔෆිෂියල් හෙයාකයා පාර්ට්නර් ටැබ්‍රෙන් හෙයාකයා අලවි ප්‍රධානී. මම කැමතියි සමන් කාමලියාවල මහත්මයා ඔබතුමන්ගෙන් දැනගන්න ඇයි මේ තරුණ හැකියාවන් විශ්මිත හැකියාවන් ඉදිරියට ගේන යූත් විත් ටැලන්ට් සඳහා ඔබතුමලා දායකත්වය දෙන්න හිතුවේ? නෑ, ඇත්තටම ලංකාවේ විහිදලා ඉන්න තරුණ තරුණියන්ට ඒගොල්ලන්ගේ හැඟුණු දක්ෂතාවලට මේක අවස්ථාවක් කරලා දෙන්නයි ඒකට අපි මේ මේක අවස්ථාවක් කරගත්තේ. අතරම එයාකා පාර්ට්නර් විදිහට අපි මේකෙදී ඒගොල්ලන්ට අනුග්‍රහයක දැක්වේ ඒ අරමුණින් තමයි සබබෙත්තුම ඇතුළු ලැබෙන ආයතනේ. අපේ රටේ මේ දැවැන්ත තාරුණ්‍යයේ සිහිනියන් යථාර්ථයක් බවට පත් කරගන්නට නිරන්තරයෙන් අපිට දායකත්වය සහ සහයෝගය ලබා දුන්නේ අපේ අනුග්‍රහක ආයතන. අපි මේ රියැලිටිය වෙනුවෙන් අපගේ නිල පෝෂණ සහකරු CBL ආයතනය එවෙනුවෙන් අපිත් එක්ක දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. CBL ආයතනයේ සන්නාම කළමනාකරුතුමන් VP ගෝවින් මෙතුමන්, මම කැමති මුතුමන්ගෙන් දැනගන්නට මේ අපේ රටේ විශ්මිත හැකියාවන් තියෙන තාරුණ්‍යයට අතහිත දෙන අනුග්‍රහක ආයතනයක් විදිහට ඔබතුමට මොකද හිතෙන්නේ? විශේෂයෙන්ම ඇත්තටම සිලෝන් බිස්කට් සමාගම ගත්තොත් දේශීය වැදගත්කමක් තියෙන හැම අවස්ථාවකම බොහොම ඉදිරියට ඇවිල්ලා ඕන වෙලාවක සහයෝගය දෙන ආයතනයක්. ඉතින් මේ තාරුණ්‍ය දක්ෂතා එළි දක්වන ITN ආයතනයත් එකතුලා මේ කරන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේක මම හිතනවා අපි අපේ වගකීමක් මේකට සහයෝගය දීලා මේක ඉදිරියටත් ගිහලා ලංකාවේ තාරුණ්‍යයේ තියෙන දක්ෂතා අඳුනගෙන ඔවුන්ට නියම තැන නිසි වෙලාවට ලබා දෙන්න එක අපේ වගකීමක් විදිහට අපි දකිනවා. ඉතින් මම හිතන්නේ මේ වෙලාව ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ITN ආයතනයට මේ වගේ ලොකු විශාල දැවැන්ත වැඩසටහනක් කරලා අපේ ඒ තාරුණ්‍යයට දෙන අතහිත ගැන. Youth with talent reality ඒ නිල බැංකු සහකරු තමයි සෙලන් බැංකුව. දැන් අපිත් එක්ක ඉන්නවා ගැන කතා කරන්න සෙලන් බැංකුවේ අලවි කළමනාකරුතුමන් නලින් කරුණාරත්න මහත්මයා. මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්න ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තරුණ තරුණයන් ඉස්සරහට අරගෙන යන්න කොයි දුරට කොතරම් දුරට සාර්ථකයි කියලා හිතනවද මේ දැවැන්ත රියැලිටි දැක්කම? අතරම මේ රියැලිටිකරණයේ පෙරලියත් එක්ක සෙලාන් බැංකුව නිල බැංකු සහකරෝෂන් සහභාගී වෙලා ඉන්නේ. විශේෂයෙන්ම තරුණ පරපුර වෙනුවෙන් අපිට කියන්න තියෙන එයාගේ බලාපොරොත්තු තියෙන එයා ජීවිතය ඉහළ යන්න උත්සාහ දරන කට්ටියට අවශ්‍ය කරන මූල්‍ය ශක්තිය ලබා දෙන්නට සෙලාන් බැංකුව සැදී පැහැදී සිටිනවා. විශේෂයෙන්ම අනාගතයේ ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් බුද්ධිමතුන් නැනවතුන් වෙන්නේ අද තාරුණ්‍යයි. ඒ අයට අවශ්‍ය කරන මූල්‍ය ශක්තිය වගේම මූල්‍ය උපදේශනකත්වය සෙලාන් බැංකුව ලබා දෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ වසරේ සෙලාන් බැංකුව ශ්‍රී ලංකේ බැංකු ශ්‍රේෂ්ඨයේ මහජන මෙහෙවරට පැමිණලා 30 වසරක් සපුරනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරලා දෙන්න ඕනේ තරුණ පරපුර ඔබ කැමති නම් ජීවිතේ ඉහළ යන්න, ජීවිතේ ජය ගන්න එන්න සෙලාන් බැංකුවට. සෙලාන් බැංකුවත් එක්ක අත්වල් බැඳ ගන්න, ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න ඒ අවශ්‍ය මූල්‍ය උපදේශකත්වයේ මූල්‍ය ශක්තිය ලබා දෙන්න සෙලාන් බැංකුව සුවදින් බැඳී සිටිනවා. මේ විශ්මවන්තයින්ගේ රාත්‍රිය, විශ්මවන්තයින්ට නිසි ගෞරවය ලබා දෙන රාත්‍රිය, ඒ වගේම ඔවුන්ව ලෝකයට හඳුන්වා දෙන රාත්‍රිය, එකිනෙකට වෙනස් සුවිශේෂී චරිත 10ක් අභිසෙස් ලබන රාත්‍රිය. ඔය කොයි විදිහට කොහොම කිව්වත් ශ්‍රී ලංකාවේ කෝටි 2කට අධික ජනගහනයකින් වැඩිම ප්‍රේක්ෂක පිරිසක් රූපහණියේ ඉස්සරහා ඉඳගෙන පුදුම වෙන්න බලන් ඉන්න පුදුම රාත්‍රිය. එක වෙන එක වෙනම එකක් කියලා මුළු ලෝකයටම කියලා දෙන රාත්‍රියත් මේ රාත්‍රියම වේවි. ඔව්තාරිකා, මේ ට්‍රෙන්ඩ් එක අපි හදලා ඉවරයි. දැන් ඒ පාර දිගේ එන්නයි තියෙන්නේ මේ සියලු දෙනාට.
අපි පස සකස් කළා. අපි රෝපණය කළා යූත් විත් ටැලන්ට් බීජය. ඒ හෙවන යට දැන් පුළුවන් ඕනෑම තරුණ තරුණියෙකුට ඔබගේ හැකියාව මේ ජාතික තලයට ජාත්‍යන්තර තලයට ගෙන යන්නට. තාරිකා දැන් අපේ විනිසුරු මඩුල්ල සූදානම්. වේදිකාව සූදානම්. ඒ වගේම සම්භාවනීය අමුත්තන් සියලු දෙනා සූදානම්. මේ සියල්ල තුළ අපි දන්නවා ඔබත් සූදානමින් ඉන්නේ මේ විශ්මවන්තීන්ගේ හැකියාව දැක බලා ගන්නට. ඒ වගේම ඔබේ ජංගම දුරකථනයෙන් ඔබ ඔබේ ඒ ජයග්‍රහණය කරවන්නට, ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නට, ඔබේ විශ්මවන්තයා ජයග්‍රහණය කරාගෙන යන්නට උත්සාහ ගන්නවා කියන කාරණේ අපි ඉතාමත්ම පැහැදිලිව හොඳින්ම දන්නවා. ඒ කියන ගමන් අපි හිතනවා ඔබ මුමුණනවා ඇති මෙන්න මේ විදිහට. ඔබේ අදිෂ්ඨානයේ ජයග්‍රහණේ නම් හැකියාව විශ්මිත විය යුතුයි. මේ Youth with Talent Generation Next Koota Praptiyai ආවරණාධිපති සපතකරණ යෞවනාධිපතිගේ රාත්‍රියයි මේ. Choose your treasure. Make your favoration. Sri Lanka reality. Hada kala parapura. Hakiyava vishmitavu avasan maha tarangaya. තරගකරුවන් 61527 ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නැරඹූ එකම රියැලිටිය අදිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. This is the grand finale.
with talent. Generation Next. Gentlemen, please welcome your hosts for this evening, Dilshan Patiratna Subha Sandhyavak Jatika Tarna Seva Sabhava Samaga Swadina Rupavahiniya Ekva Sangvidhanaya Karana Sri Lankaya Television Sanskrutiya Saha Reality Sanskrutiya Uddu Yati Kurukala E Amutu Saha Apuru Reality හද පද ගැහෙන හඬ හොඳටම දැනෙන තැනට ඔබ සැම ඉතාම ආදරයෙන් පිළිගන්නවා මේ Youth with Talent Generation Next. ධාවර ප්‍රේක්ෂකයනි මේ තමයි ඔබේ හද ගැස්ම අනේකාට හොඳින්ම දැනෙන ඒ රාත්‍රිය. මේ තමයි අවිනිශ්චිත බව වෙනුවෙන්ම ගොඩනගපු හොඳම වේදිකාව. ඊළඟ තත්පරය කිසිසේත්ම උපකල්පනය කළ නොහැකි එකම වේදිකාව. එළඹෙන තත්පරයට පවා නොබියව අභියෝග කරන විශ්මයම පමණක් ශේෂවන එකම රියලිටියේ අවසන් රාත්‍රියේ කූට ප්‍රාප්තියට ඔබ සැම නැවත නැවතත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා මේ Youth with Talent Generation Next Grand Finale. ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා එක තැනකදී අපිත් එක්ක කතා කරලා අපිට කිව්වා අපි පොඩි වෙන වැඩක් කරන්න ඕන. ඒක අමුතු වැඩක්. ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට පුරුදු නැති වැඩක්. අපි එහෙම වැඩක් කරමු. අපි ලෑස්ති වුණා. ඊට පස්සේ සභාපතිවරයාත් එක්ක මට පුළුවන් වුණා එක්තරා දේශපාලන චරිතයක් මුණගැහෙන්න යන්න. අපි එතුමන්ට ගිහිල්ලා මේ විස්තරේ කිව්වා. ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට පුරුදු නැති වැඩක්. අපි කරන්න සූදානම් වෙමින් ඉන්නවා. එතුමා අපෙන් ඇහුවා
ඇත්තටම පුළුවන්ද? අපි කිව්වා පුළුවන්. එතුමා අපෙන් ඇහුවා තරුණ සේවා සභාව මේ වැඩේ කරන්න යන්නේ කාත් එක්කද කවුද හොඳටම විශ්වාස? අපි කිව්වා අපිට ITN එක විශ්වාසයි. එතුමා කිව්වා ඔය තරම් විශ්වාස නම් කරන්න. අපි උදව් කරන්න. අපේ පළමු සාකච්ඡාවේදී අපිට ඒ සඳහා අනුමැතිය දුන් අද වෙඩතෙක් ඒ වෙනුවෙන්ම අපට ධෛර්යය දුන් ඒ දේශපාලන චරිතය අද අපේ විෂය භාර ඇමතිවරයා ලෙස අපි ඉදිරියේ වාඩි වෙලා ඉන්නකොට අපිට ඒක ලොකු සතුටක්. ඒ නිසා සාගල රත්නායක ඇමතුමා ඉතාම ආදරෙන ඔබතුමන්ව අපි පිළිගන්නවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ ඇමතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඇමතුමන් සහ පරිපාලන අධිකාරිය නියෝජනය කරන සියලුම දෙනා සහ දේශපාලන අධිකාරිය නියෝජනය කරන සියලුම දෙනා ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී තුමන් ඒත් එක්කම ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමන් ඇතුළු සියලු දෙනා ඉතාම ඕනෑකමින් පිළිගන්නවා. ඔබ දන්නවද ඒ තරගකරුවන් මේ වන විටත් ඔවුන්ගේ බලාපොරොත්තු ගුවන්ගත කර හමාරයි. ඔවුන් අහස උසට බලාපොරොත්තු ගොඩ නගාගෙන හමාරයි. එනිසා අපි විශ්වාස කළා ඔවුන් මෙතෙන්ට ගෙන්නන්න ඕන මහ පොළොවෙන් නෙවෙයි උඩු ගුවනින් කියලා. ඒ නිසාම උඩු ගුවනේ රැඳුණු ඒ බලාපොරොත්තු ස්පර්ශ කරමින් ඒ තරගකරුවන් අද හවස්වරුවේ ගුවනින් මේ පරිශ්‍රයට සම්ප්‍රාප්තුණු බව අපි ඉතාම ආඩම්බරෙන් ඔබට කියන්නේ රූපරාමුත් එකයි. රත්මලාන ගුවන් තුඩුවලට පැමිණි මේ විශ්වවන්තීන් දස දෙනා බොහොම ගෞරවයෙන් පිළිගත්තේ මේ ගුවන් සංචාරය සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙන ලංකාවේ අංක එකේ ටයර් සඳහා සන්නාමය DSI ටයර් ආයතනයේ නිලධාරීන්. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් තුඩුපළ ගුවන් සේවා සමාගමේ ඒ ගරු සභාපතිතුමන් ඇතුළු සියලු දෙනාත් මේ සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන්නා. ලකබර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් මේ වෙනුවෙන් ලබා දුන්නු දායකත්වය ප්‍රශංසනීය. මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් ITN ආයතනයේ ඒ නිලධාරීන් ඔවුන් බොහොම ගෞරවයෙන් පිළිගන්නට මේ රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයට එක්ව සිටියා. අපි වෙනස් කළා රියැලිටි කලාව. අපි අලුත්ම ට්‍රෙන්ඩ් එකක් හැදුවා. ඒ වගේම පැරණි ට්‍රෙන්ඩ් වලට අලුත් ට්‍රෙන්ඩ් එකතු කළා. එක වෙන එක වෙනම එකක් කියලා අපි මේ රටේ සියලු ජනතාව වෙත අරගෙන ආව පණිවිඩයක්. ඒ සියල්ල බොහොම ශක්තිමත් පණිවිඩයක් බවට පත් වෙලා මේ දස මහා යෝධයින් වගේ මහා දෙවන්ත විශ්මිත හැකියාවන් තිබෙන දස දෙනා අද සූදානම් ඔබ අභිමුව ඒ පෙළහර පාන්නට.
තවදුරටත් පමා කරන්නට කිසිම වුණාවක් නැහැ. තරඟකරුවන්ගේ සූදානම ඉතාම ඉහළ මට්ටමක. ප්‍රේක්ෂක ඔබේ සූදානමද ඊට නොදැවිලි ඉතාම ඉහළ මට්ටමක. ඒ නිසා සියල්ල විනිශ්චය කරන්නට විනිසුරු මඩුල්ලේ අඩුව පමණයි. තවමත් 61,527ක් වූ තරඟකරුවන් පිරිසක් අතුරින් 61,517 දෙනෙකු වූ අභිභවා යමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ තරඟකරුවන් දස දෙනා විනිශ්චය කරන්නට ඒ විනිසුරු මඩුල්ලට හොරු පුරුදු අසුන ත ඔවුන්ට ආරාධනා කරන්නටයි මේ සූදානම. විටක ඉතාම දැඩි රැඩිකල් විචාරකයෙක් ලෙස තවත් විටක ඉතාම මානුෂීය වූ මනුෂ්‍යයෙක් ලෙසට එතරින් එහාට ගියාම වෘත්තීය ක්ෂේත්‍රය තුර ඉතාම කීර්තිමත් ව්‍යාපාරිකයෙකු ලෙස සිය නම අනාභිභවනීය තැනක සනිටුවන් කරගත් ඒ හුරු පුරුදු පළ පුරුදු විනිසුරුවරයා අදත් ඔබේ විනිසුරු මඩුල්ලේ. ඉතාම ආදරයෙන් ආරාධනය කිෂු ගෝමස්. වෙනස්සුරු මඩුල්ලට තවත් හුරු පුරුදු සමාජිකාවක් ජනකාන්ත රංගන ශිල්පිනි නදීෂා හේමමාලි. විනිසුරු මඩුල්ලේ ඊළඟ සමාජිකයා ටිකක් වෙනස් කෙනෙක්. මම එහෙම කියන්නේ සාධාරණ හේතුවක් ඇතුව. අද ඔබේ විනිසුරු මඩුල්ලේ මේ අසුනේ නදීෂා හේමමාලිට යවද වසුන් ගන්නේ චිත්‍රාල් සෝමපාල නොවේ. වෙනස. ඒ වෙනස මේ විනිසුරු මඩුල්ලට හුරු පුරුදු වෙනස. යුත් විත් ටැලන්ට් සීසන් 1 පළමු අදියරේ අවසන් මහා තරගයේදී විනිසුරු මඩුල්ලේ තීරකවරයා විදිහට වාඩුණු ඔහු ඉන් පසුව ජෙනරේෂන් නෙක්ස්ට් අධ්‍යයන තුල ආරම්භක වැඩසටහනේ විනිසුරු මඩුල්ලේ තීරක අසුනේ වාඩුණු ඔහු අද අවසන් මහා තරගයේ තීරකවරයෙකු ලෙස විනිසුරුවරයෙකු ලෙස විනිසුරු මඩුල්ලේ අසුන් ගන්නට ඒකගතාවය පළ කළා ප්‍රවීණ නර්තනාචාර්ය ෂන්න විජයවර්ධන. මට මෙතුමගෙන් එක ඉල්ලීමක් කරන්න තියෙනවා. අපි මෙහෙම හමු. අර හැමෝම නමස්කාර කරන විදිහට නැතුව නර්තන විෂයට අනුරූපව නමස්කාර කරමු. හොඳයි. විනිසුරු මඩුල්ලේ ඊළඟ සමාජිකාව ඔබට හොඳට පුරු පුරුදුයි. විටක දැඩි තීන්දු, තවත් විටක ඉතාම මානුෂීය තීන්දු. මේ සියල්ල සමගින් ඔබේ ආදරය ආකර්ෂණය සියල්ල දිනාගත් ඒ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනිය අදත් ඔබේ විනිසුරු මඩුල්ලේ උමාරා සිංහවංස.
හොඳයි. කවුරුන්ද අවසාන මහා තරගයේ විනිසුරු මඩුල්ලට සමගාමී අසුනේ වාඩි වෙන ඒ වගකීම බාරගන්නට සූදානම්? ආරාධිතයා නොවේ, ආරාධිත විනිසුරුවරයා, ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙක් අපේ ආරාධනාව බාර ගන්නවා. හේමල් රණසිංහ. මඩුල්ල සූදානම්, ප්‍රේක්ෂකාගාරය සූදානම්. ඊට නොදෙවෙනිව හද ගැස්ම ඔබට ඇහෙන තැනටම ගේන්නට විශ්මිත කුසලතාවයන් සහිතව 61,517 දෙනෙකු අභිබවා යමින් ඉදිරියට පැමිණි ඒ තරඟකරුවන් දස දෙනා සූදානම්. ඔවුන් රතු පලස මතින් මේ වේදිකාව අභියසට පැමිණේවි. ඒ පැමිණියන් පසුව අපිට පුළුවන් ඔවුන් එකිනෙකා මේ වේදිකාවට කැඳවා මුළු රටම මවිත කරවන, මුළු රටටම පුදුමය හඳුන්වා දුන් ඒ තරඟකරුවන්ට මේ වේදිකාව බාර කරන්න අපි ආරාධනා කරනවා. රතු පලස මතින් තරඟකරුවන් එකිනෙකාට වේදිකාවට පැමිණෙන හැටියට. තවත් කාලය මිඩංගු කිරීමට උවමනාවක් නෑ. අපි තරඟකරුවන් එකිනෙකා මේ වේදිකාවට කැඳවමු. අංක එකෙන් එමිල් එරංග.
රචනා. අංක තුන උපුල් රන්දේ. අංක හතරෙන් මේනක කෞශල්‍ය. අංක හතරෙන් මේනක කෞශල්‍ය. අංක පහෙන් නිමේෂ් මදුවන්ත. අංක පහෙන් නිමේෂ් මදුවන්ත. අංක හය ජනිත් දිමුතු. අංක හයෙන් ජනිත් දිමුතු. නම්බර හත මොහමඩ් නිෂ්පහා. මොහමඩ් නිෂ්පහා නම්බර හතෙන් නම්බර අට ජීඩි ජනක ජීව. නම්බර අටෙන් ජීඩි ජනක ජීව. අංක නමය දිලංක සමග චමෝත්. නම්බර දහය අද දවසේ අවසන් තරග කාරය. නොවසේ නම් දවසේ එකම තරග කාරය
සුභා හංසනි. ජාතික තරුණ සේවා සභාවේ අපි ITN අපි මේ තරම් දුර ගමනක් ආවේ 61,527 දෙනෙකුට තමන්ගේ කුසලතාවයන් ප්‍රදර්ශනය කරන්න දීලා. ඒ අතුරින් මේ විනිසුරු මඩුල්ල තෝරා දුන් ඒ තරඟකරුවන් දස දෙනා අද විනිසුරු මඩුල්ල සහ මුළු රටම ඉදිරියේ තමන්ගේ කුසලතාවයන්ට උපරිම සාධාරණය ඉල්ලනවා. තව දුරටත් මේ වේදිකාවේ අන් කිසිවකුටත් ඉඩ නැහැ. ඔවුනට මිස මෙතැන් පටන් මේ වේදිකාව භාරගන්නේ ශ්‍රී ලාංකේය තරුණයේ විශ්මිත හැකියාවේ උපරිමය ප්‍රදර්ශනය කර ඒ තරඟකරුවන් දස දෙනා පමණයි. ඔවුනට මේ වේදිකාව භාර දෙන තෙක් අපි එක හඬින් කියමු, ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. This is the grand finale. ස්කූල යන කාලේ වගේ එතකොට එක පොත්පත්වලින් විනෝදාංශයක් වශයෙන් පටන් ගත්තේ. හිතුවේ නැහැ කවදාවත් මේක මගේ වෘත්තිය වෙයි කියලා. මම හිතුවා හැමතිස්සෙම මේකෙන් මිනිසුන් හිත විනවන්න පුළුවන්, සතුටු කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් හැමෝම කරන දෙයක් නෙමෙයි. මෙයාට මෙයා පොඩි කාලේ ඉඳන්ම අපූර්ව දේවල් කරන්න හරිම හපන. මේ කොටිම කියනනම් එයාගේ විනෝදංශ ගණනාවක් තිබුණා. මේ විතර නෙමෙයි, දුවනවා, ස්විමින් කරනවා, මුද්දරේ කොට කරනවා, බොහෝ මේ විනෝදංශ තිබුණා. ඒකම තිබුණේ මේ අපූර්ව විනෝදංශය තමයි මැජික් කලාව. මම හිතන්නේ මේ මටත් අදාහ ගන්න බැරි වුණා මෙයා මේ පුංචි කාලේ මෙතරම් මේ විශ්මිත වැඩ කරන්නේ. මේ කොහොමද මෙයාට මේ හුරුව ආවේ කියලා මම හිතන්නේ මෙයා සාහජයෙන් අරගෙන ආපු එක. He began uttering magical incantations. Ladies and gentlemen, please welcome on stage the unimaginable Emil Eranga.
මතක් වෙනවා පළමු වටේ පළමු තරගය එදා චන්නවිදේ වර්ධන මහත්මයා හිටියේ අන්න අතන එමිල් සම්බන්ධයෙන් විනිශ්චයක් ඉල්ලනකොට එදා විනිසුරු මඩුල්ලේ හිටපු නෝනලා දෙන්නම කිව්වා එමිල් දෙවනි වටේට සුදුසු නෑ ඒක තමයි එදා විනිශ්චය මහත්තුරු දෙන්න කිව්වා සුදුසුයි කියලා මම එදා චන්නවිදේ වර්ධන මහත්මයාගෙන් ඇහුවා ඔබතුමා නෝනලාගේ පැත්තේ හිටගන්න මහත්තයෙක්ද එහෙම නැත්නම් මහත්තුරුන්ගේ පැත්තේ හිටගන්න මහත්තයෙක්ද කියලා එදා ආයතුමා මහත්තුරුන්ගේ පැත්තේ හිටගත්තා ඒ හිට ගැනීම කොච්චර සාර්ථකයිද කියනවනම් අද අවසන් මහතරගයේදී එමිල් මෙතන හිටගෙන ඉන්නවා පටවන විනිශ්චයක් පළමු අවස්ථාව කිෂු ගෝමස් ඔයාගේ ඇක්ට් එක ගැන මේ මුළු මහ ජනතාවම බලාගෙන හිටිය මිලියන 21ක් වන රටේ ජනතාව අද වෙනකන් සියලුම වැඩ නිම කළ මේ ටීවී එක ඉස්සරහට ඇවිල්ලා බලාගෙන හිටියේ ඔයාගේ මේ ෆස්ට් ඇක්ට් එක නිසා එමිල් මම හිතන්නේ මේ ගෙවල් වල බලාගෙන ඉන්න සියලු දෙනාම සහ මේ ඕඩියන්ස් එක කුල් මාත් කරුවා ඔබගේ ඇක්ට් එකත් එක්ක Thank you sir Thank you so much ලංකාවේ මැජික් කලාවට ලොකු පර්සනැලිටි එකක් ඔයා එකතු කරුවා රටේ ඉහළම තැනකට ගිහිල්ලා ඔබට හරියන්නේ නැහැ මට හරියන්නේ නැහැ මගේ රටේ එවුන්ට හරියන්නේ නැහැ යන්න ජාත්‍යන්තරයට Thank you so much It's mean a lot for me උමාරා සිංහවංශ ඔයා හොඳට කොරියෝග්‍රාෆ් කරලා ඔයාගේ ටීම් එකත් මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ they did a brilliant job coordination එක හොඳට තිබ්බා කිසිම ඩිලේ එකක් තිබ්බ නැහැ අනිත් එක අනිත් කණ්ඩායම මේ කන්ටෙස්ටන්ට්ස් ලාට හොඳ අභියෝගාත්මක performance එකක් දුන්නා thank you අනිවාර්යෙන් මගේ ලකුණු ප්‍රමාණයක් මේ performance එකට වාට යනවා මම වාට සුබ පතනවා අද දින්නත් නැතත් ජයග්‍රහණය කරා හා සමානයි කියලා මම කියන්න ඕනේ all the very best and good luck to you චන්ද විද්‍යාවතුන් මහත්තයා මම හරි ආඩම්බරයි thank you sir මම මුලින්ම කියන්න ඕනේ මේ එමිල් වගේ presentation එක ආපු ගමන් ගත්ත ප්‍රසන්ටේෂන් එක නර වගේ ස්ටික් එක පෙන්න ප්‍රසන්ටේෂන් එක ඒකම මේකේ ටීම් වර්ක් එකක් තිබුණා ඒක තමයි වැදගත් වෙන්නේ ඔය පුදුමාකාර වේගයක මූවමන්ට්ස් යන්නේ ඒක තමයි අපිට අල්ලගන්න බැරි එකයි ඔය අපිට තේරුම් කරලා කිව්වොත් අපිට තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ මොකද්ද මේ කරන්න කියලා ඉතින් මේක ඉතාම වැදගත් වෙන්නේ ටීම් වර්ක් බොඩි බැලන්ස් එකයි මේක හරිය ලස්සනට ඔයාලා අස්සන්න ප්‍රසන්ට් කරන you are a very good presenter well done thank you sir නදීෂා හේමමාලි එමිල් ලංකාවේ මම දැකපු ආකර්ෂණීයම මැජික් ශිල්පියා ඔබයි Thank you
Thank you, Nadisha. Thank you so much. Iti, obage dakshatavayata honda taksiruwak ada dawase labevi kiyala mama viswasa karanawa. Obata jayen jaya. Thank you. Thank you so much. Venisuru madulle e vidihata teendu deddi ada venisuru madullata yabada asune aaradhiteku noy tawat venisuruware ewal ranasinghe obath lakunu denna ona ida kalin obe venissiya ona o emil mamath kemathi kiyanna emil kiyanne magician kenek vitarak nemei honda performer kenek emil stage ekata aapuwama emil ge performance ekak believe karanna puluwan strong performance ekak emil ge thiyena mama hitena emil kiyana nama lanka vitarak nemei ලෝකෙ මතක තියෙන ඕන නමක් කියලා. Good luck. Thank you so much sir. Thank you. හොඳයි. වෙනිසුරු මඩුල්ල එමිල් සම්බන්ධයෙන් එහෙම තීන්දුවක් දෙනකොට දැන් එමිල් ටෝනේ මෙරටේ මහ ජනතාවගේ උපරිම සාධාරණයක්. ඒ සාධාරණය මම ඉල්ලනවට වඩා එමිල් මයිල්ලන එක හොඳයි. ITN හිස්තනක් තියලා YWT හිස්තනක් තියලා අංක එක අංක එක දාලා 99.22කට හැකියතාවක් මට SMS කරන්න ITN හිස්තනක් YWD හිස්තනක් අංක එක සඳහන් කරලා ඔබ එවන කෙටි පණිවිඩය එමිල් එරංගව youth with talent ඉරුල කරා රැගෙන ආවේ අපි නිතරම කියනවානේ එක වෙන එක වෙනම එකක් කියලා ඒ නිසා අංක එකෙන් එමිල් එරංග ලෝකවත්තම තියෙන අවුරුදු 16 දී ඊට පස්සේ මම ලෝකවත්තව කරන්නේ 2012 දී ආයි. මොකද මෙයා මට මේ කරන දේ මට අවදාන අනතුරක් වෙයි කියලා. මොකද මටම ආව විශ්වාස වුණාට එයා හිතනවා දැන් මම තාත්කේ සම්බන්ධ කරගෙන ක්‍රීඩා වලට කොහොමත් අකමැති. නමුත් මම තනියෙන් කරන වාහනයක් අදින කෝච්චිය අදින නැවුවද මේ වගේ වල ප්‍රශ්නයක් නෑ. අර කියන්නේ අර මාරාන්තික කියන දේ වල තමයි අකමැති. ගොඩක් මේ ඩිලේ වුණා මෙයාගේ වැඩ. ඒ කියන්නේ මම මැරි කරාට පස්සේ රෙකෝඩ් එකක් වුණා තියන ගොඩක් පරක් වුණා. ඒ මං හින්දා තමයිගෙන මම බයයි යනවට අකමැති. ඊට පස්සේ මගේ මයින්ඩ් එක හදලා මේ බය වෙන්න එපා කියලා ඊට පස්සේ තමයි ඔය කරන්න පටන් ගත්තේ අක්කෝ. ඇත්තටම හොඳ කියන්නේ මේ මගේ දේවල් වලට හොඳට උදව් කරනවා. මොකද මගේ කියන්නේ සාමාන්‍ය මට නොතේරෙන පැති වලින් මට එහෙම කියලා දෙනවා. උන්තර මේ මගේ ක්‍රීඩා උපස්කන්ධ ගියොත් එහෙදි මේ ක්‍රීඩා මොන කරන්නේ නැහැ නේද අතට. තාත්තා කරන එක මම කරන්න එපාම කියලා කිව්වා. එතකොට කිව්වා මම තාත්තා කරන්න දේ නොකන්ට කවුද කියන්නේ. Some people make the world special. Ladies and gentlemen, please welcome on stage the Sri Lankan giant, Janaka Kanchana.
ජනක කාංචන ගැන අපි හොඳට දන්නවා. තාම ඔහුගේ තරග කාලය අවසන් නැහැ. හැබැයි තරග කාලය අවසන් නොවුනත් ඔහු සූදානම් ඉන්නවා තව අමුතු සහ අපූර්ව වැඩක් කරන්න. ඒ වැඩේ නොකිය කරනවට වඩා කියලා කරන එක හොඳ නිසයි මම ජනකට මේ වෙලාවේ කතා කරන්න දෙන්නේ. ඇතරම සුදේතරම මේ වෙයි තරගයට මකල් ලෝකෝට අද ගත් තිබ්බා. ඒ දෙකේදීම එකල කිසිසර ආවා. ඇවිල්ලා සර්ම කිව්වා ෆයිනල් එක රෙකෝඩ් එකක් කරනවා කියලා. වෙලාද රෙකෝඩ් එක කරන්න තප්පර 210ක් ඇතුළත මිලිමීටර 12 කණකම යකඩ කම්බි 50ක් දත් තුනේ ගණන් ලබන්න ලැහැත්ටි. ඒක මම දැන් කරනවා. ඒක කරන්නේ මේ වේදිකාව මම දිනුවා ප්‍රධාන මේක මගේ. මේකෙන් තමයි මම ගොඩ ආවේ. යුතුය දැන් වේදිකාව නිසා ලෝක වර්තන දෙකක් කරා. ඒකට ගරුත්වය විතර මම දැන් ඒක කරනවා බයි. හොඳයි. තවත් ලෝක වார்த்தාවක් ඔබ ඉදිරියට ගෙන එන්නට ජනක කාංචන සූදානම්. ප්‍රේක්ෂකයනි මේ තමයි සැබෑ ශ්‍රී ලාංකිකත්වය. මට ඔහුගේ ප්‍රකාශය තුළ හිතට තදින්ම වැදුණු දේ මම ඔබට කියන්නම්. මම ලෝක වාර්තා දෙක තුනක්ම තිබ්බා ඒ මේ වේදිකාවට පින් සිද්ධ වෙන්න. අද මේ වේදිකාවට උපහාරයක් විදිහට මං මේ වේදිකාව උඩ ලෝක වාර්තාවක් තියෙනවා. ඊට වඩා මිනිස්සුෙකුට කියන්න වචනයක් තියෙනවද? මං මේ වේදිකාවට උපහාරයක් පිණිස. ඒ නිසා ඒ තමයි ජනක කාංචන. ඒ නිසයි අපි ජනක කාංචනට කිව්වේ කඳු රට යෝධයා කියලා. එහෙම එකෙක් අපේ රටේ ඉන්නවා. ඒක අපිට ලොකු ආඩම්බරයක්. නදීෂා හිමවත් ගිනස් වාර්තා හතරක් තියපු කෙනෙක්. ලේසි පහසු කෙනෙක් නෙමෙයි. අපේ කාලේ යෝධයා ඔයයි. ඔබ කරන දේට ඉතාමත් හොඳ සාධාරණයක් ඉෂ්ට කරන කෙනෙක්. මං හිතනවා ඔබේ ඒ ශක්තියට මේ ජනතාව ඔබට හොඳ තීරණයක් අද දවසේ දෙයි කියලා. මගේ ආදරේ ඒ වගේම මගේ සුභාශිංසන මම එක සිතින්ම ඔබට පුද කරනවා මේ අවස්ථාවේ. ජය වේවා. චන්ද විජේවර්ධන මහත්මයා. මම නම් අහලා තියෙන රාවණාව මේක එක දුන්නක් නමනවා කියලා. ගාදා ගන්නවත් බැහැ. ඔබට විශ්ව ශක්තිය තියෙනවා. ඔබට මේ ඔඩියන්ස් එකෙන් ලැබෙච්ච සපෝට් එක තමයි ඔබ දිගටම ගෙනෙච්චයි. ඉතින් මම සුපත්න සියලු දෙනාට කුමාරා සිංහවංශ ජනක ඔයාට තියෙන ආත්ම විශ්වාසය
ආත්ම ශක්තිය මට අදාහ ගන්න බෑ. අපේ රටේ ඉන්න ජාතික සම්පතක් තමයි ඔයා. මට මෙතනින් එහාට මොනවද කියන්නේ කියලා මට හිතා ගන්නවත් බෑ. ගොඩාක් ආඩම්බරයි ඉදිරියටම යන්න අපේ ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ ලංකාව කොහෙද කවුද කියන දේ පෙන්වන්න අපිව පුදුමයට පත් කරන්න. Good luck. කිෂු ගෝමස් මහත්මයා ජනක ගැන කතා කරන්න වැඩි අයිතියක් ඔබට තියෙනවා. ජනකට මම ග්‍රෑන්ඩ් බස් එක ගහපු වෙලාවේ ඉතාමත් ආඩම්බර වුණා. වරාය අධිකාරියේ මොහු ඒ භූමිය තුල ලෝක වාර්තාව තබන වෙලාවේ ජාතික තරුණ සේවක සභාවේ සභාපතිතුමා වැලියංගේ මැතිතුමා මායක එකට වාඩි වෙලා හිටියා. අපි දෙන්න ආවේ එළියට බහැලා මොහුට අත්පොලසන් ගැහුවේ. එතන හිටපු ඔක්කොම අය එක්ක එකතු වෙලා මේ අපේ රටේ එකෙක් නිසා මේ අද කාලයේ දසමහ යෝධයන් නිසා මෙවැනි අය මගේ රටට ආඩම්බරයක් නිසා සහ මගේ තරුණ පරපුරට ඒ අවශ්‍ය උත්තේජනය ලබලා දෙනවා. අපි සියලු ජනතාව එකතු වෙලා මොහුට සුබපතමු. ලංකාවේ ධජය ලෝකයේ ඉහළම තැනට ගෙනියන්න හැකියාව ලැබේවා කියලා. මට මේ වෙලාවේ හේමාල්ගෙන් මිනිස්සු ගන්න කලින් පොඩි කතාවක් තියෙනවා කියන. ඒක සදාචාරාත්මකයි. මම එහෙම හිතලා කියනවා. මීට විනාඩි 6කට කලින් ඔබ මේ වේදිකාව පිටිපස්සේ ඇඬුවද නැද්ද? ඇත්තටම මම තරගට යන්න කලින් මගේ පියතුව මම මතක් කරනවා. මම මෙතන ඉන්නේ තාත්තා නිසා. තාත්තින් ලැබුණු හයිය, ඒ ජානම හයියෙන් තමයි අද ලෝක වාර්තා තියන්නේ. මම දැන් පහක් වේදිකාව උඩ පහ කරා. දැන් තාත්තා මෙතන හිටියා නම් එහෙම අනිවාර්යයෙන්ම මගේ හැකට ඇවිල්ලා. මම දන්නවා තමන්ගේ පියාගේ නමින් කඳුලක් හලලා රටක් ඉදිරියේ යකඩ නවපු මිනිහෙක් වෙනුවෙන් හේමාල් රණසිංහ මිනිස්සයක් වෙන්න. ජනක මං හිතන්නේ අද දවසේ මේ රෙකෝඩ් එක වෙන්න ඇති ලංකාවේ වැඩිම පිරිසක් බලපු රෙකෝඩ් එක. ඒ වගේම මම විශ්වාස කරනවා ජනක මේ තරම් දුරක් ආපු ගමන ඉතර සුන්දර ගමනක් නොවෙන්න ඇති. ගොඩාක් අමාරු වෙන්න ඇති, ගොඩාක් දුක් විඳින්න ඇති. හැබැයි අද දවසේ ඔබේ විඳ දුක, ඊයේ දවසේ ඔබේ විඳ දුක තමයි හෙට දවසේ ඔබේ ශක්තිය වෙන්නේ ජනක. ඒ ශක්තියට මේ මුළු ලංකාවත් එක්ක මාත් ඉන්නවා. මට මෙතනදී නැගිටිනකොට මට අමතකුණා මම කොහෙද ඉඳන් ඉන්නේ කියලා. මට ජනක කියලා කෑ ගහන්න හිතෙන තරම් ඔබ අපව විශ්මයට පත් කරා ජනක. ඔබට ජය වෙන්න ඕන. ජනකට ලැබෙන විනිශ්චය පැහැදිලි. දැන් විනිසුරු බඩුල්ල ජනක සම්බන්ධයෙන් මොන වගේ අදහසක් දරනවද ඒ රටට පැහැදිලි. දැන් ජනක මේ රටෙන් ඉල්ලනවා තමන්ට සාධාරණයක්. අද පළමු වරට මේ රටේ ප්‍රේක්ෂක මහජනසාව ජනක වෙනුවෙන් කතා කරන්න. ඒ හඬ මට වඩා ජනක ඔබෙන් ඉල්ලාවි. මට අවුරුදු තවත් දෙකයි තුන හයිය දෙන්නේ. මොකද මම නාගි වෙනවා. උතර මේ හයිය මට නෑ. එතකන් මම මිනිසෙක්. එතකන් මට මේ දේවල් කරන්න මට හයිය ආශිර්වාදය දෙන්න. මම SMS එකක් ගන්න කියලා කියන්නේ. මට ආශිර්වාදය දෙන්න. මට එක ලොකු දෙයක්. මොකද මම මේ තරගේ දැන් දෙන්නේ නැවෙයි. හේතුව මම ලෝකෝතා තිබ්බා. ඒ නිසා කවන්නේ ආයිඩියන් දිස්තනක් YWD අංක 299922 හිතන SMS ගන්න. මොකද SMS මාවෙන් තමයි මම දිනන්නේ. ITN හිස්තනක් YWD හිස්තනක් අංක 2 යොදා ඔබ එවන කෙටි පරිවිඩය සඳුරට යෝධයා ලොව ශක්තිමත්ම මිනිසාතෙක් රැගෙන ආවි. අංක 2 ජනක කාංචන. මම ගොඩක් ආසයෙන් බලනවා. බලනකොට මම ඉතින් ගෙදරට කිව්වා මම තොයි වගේ දැක්සලා තියෙනවා කියලා ගිය අවුරුද්දේ. බලනකොට ඊට පස්සේ කටින් අම්මා කිව්වා ඕවා කරන්න බෑනේ ගොඩක් දේවල් ඉතින් තියෙනවා නේම කියලා. මම කිව්වා නෑ කරනවමයි කියලා.
එයාට හරන්න මොනවා හරි හිතුනොත් ඒ දේ කරනවා තමයි මේ හිතන්නේ. අනේ අම්මා තාත්තා එපා හිවනේ මේ දේ හොඳ නැහැ නේ ඒව හිතන්නෙත් නැහැ. තරගෙට දාන්න කලින් කිව්වනම් සමහරට මට තරගෙට යන්න බැරි වෙන්න තිබ්බයි කියන්නේ මං කොච්චර දක්ෂතාව වුණත් දෙමව්පිය වාසිතේ බයයිනේ නේද? එයා හිවේ තරගේ ඔන්න මෙන්න තියෙද්දි තවත් දහ තුනක් තියෙද්දි හිවේ. අපි අර කෑරනවා කියලා හිවේ නෑ බයිට. එයා කොහොමදලා හිවේ. එහෙම ගන්නම් මාද ආරව වැඩසටහන දෙන්නනම බලන්න කියලා. අපි බලනවා නිතියස. ආසේ බලන කොට හරි ඉතින් අපි ඉතින් බොරු කියලා. Showing beyond doubt that nothing is impossible. Ladies and gentlemen, please welcome on stage Upul Ranjith. मैं कभी बतलाता नहीं पर अंधेरे से डरता हूं मैं मां यूं तो मैं दिखलाता नहीं तेरी परवाह करता हूं मैं मां तुझे सब है पता है ना मां तुझे सब है पता मेरी मां छोड़ो मुझे घर लौट के भी आना पाऊं मां भेजना इतना दूर मुझको तू याद भी तुझको आना पाऊं मां क्या इतना बुरा हूं मैं मां क्या इतना माया
මඩුල්ලේ නෝනාවරු මහත්තුරුනි. අපි හිතනවා දෙවිය අපට ගොඩාක් දේවල් දීලා තියෙනවා කියලා. ඒ වගේම අපි සමහර තැනක කෙනෙක් දිහා බලලා හිතන්න පුළුවන් දෙවියෝ අපිට දීපු වාගෙන් භාගයක්වත් ඒ අයට දීලා තියෙනවද කියලා. හැබැයි ඔබ අවංක වැස්සක ඇරලා උපුල් රංජිත් දිහා බලන්න අපට නොදුන්න මොනතරම්නම් දේවල් දෙවියන් වහන්සේ ඔහුට දීලා තියෙනවද? ඒ ආත්ම ශක්තියෙන් කලඳක් ඔබට මට තියෙනවද? ඔහු ළඟ හිටගෙන හිටියට ඔබට ඇත්තටම කියන්න පුළුවන්ද? ඔබට ඇත්තටම හිතන්න පුළුවන්ද? ඔහු අපිට වඩා කොච්චර උසද කියලා. ඒ නිසා ඒ කණුවක් උඩ බැලන්ස් කළේ ශරීරයක් නොවේ ජීවිතයක්. ඒ සියල්ල සමගින් තමයි මං විනිශ්චයකට එන්නේ. කිෂු ගොමස්. දිල්ෂාන් පුල්ගේ ඇක්ට් එකට කලින් ඔහු මේ තරගාවලිය තුලට ඇවිත් සමාජගත කරන්න හදපු පණිවිඩය තමයි මම හිතන්නේ මගේ රටට මේ මොහොතේ ඉතාමත් වැදගත් වෙන්නේ දිල්ෂාන්. ඔබගේ තිබෙන මානසික ශක්තිය, ශරීර ශක්තිය සහ ඔබගේ කුසලතාවයන් ගැන මම විශේෂයෙන් කියන්නේ නැහැ. නමුත් මේ මානසික ශක්තිය සහ ඔබගේ තිබෙන නිර්මාණශීලී බව මම අනිවාර්යයෙන්ම ඉතාමත් ඉහලින් අගය කරනවා උපුල්. ඔබ මේ සමාජයට දීපු පණිවිඩය සම්බන්ධයෙන් මගේ හදපිරි ගෞරවය ඔබට මේ අවස්ථාවේ පුද කරන ගමන් ඔබගේ ජීවිතය මේ වේදිකාව තුළින් නිර්මාණය වුණා. ඔබ ඉතාමත් ජනප්‍රිය පුජ්‍යලයෙක් බවට පත් වුණා මේ යූත් ටැලන්ට් ජෙනරේෂන් නෙක්ස්ට් වේදිකාව තුළින්. ඉතින් ඔබ ඉතාමත් වාසනාවන්ත පුජ්‍යලයෙක්. අද ලෝකයේ මොන අස්සකට මුල්ලකට ගියත් ඔබව අඳුරනවා. ඒ ආශිර්වාදයත් එක්ක ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම සියලු දෙවිදේවතාවගෙන් ඉල්ලන ගමන් ඔබට ආරාධනා කරනවා උපුල්. ජයෙන් ජයම ලැබේවා. බොහොම ස්තුතියි සර්. උමාරා සිංහවත් සර්. උපුල් සමාජයට ඉතාමත්ම හොඳ අර්ථවත් පණිවිඩයක් දෙන්න උත්සාහ කරපු මේ ඇක්ට් එකට මම වාට හිසනම ආචාර කරනවා. සුභම සුභ අනාගතයක් සහ ඉදිරියටම යන්නේ කියලා මම වාට හදවතින්ම සුභපත් කරනවා. බොහොම ස්තුතියි මිස්. චන්ද විජයවර්ධන මහත්මයා. උපුල් මම පළවෙනි සැරේත් මං හිටියා ඔබේ ගීතයේ රසට අරගෙන ගීතේ මූඩ් එකත් එක්ක මේ අංගය ඉදිරිපත් කරපිටි මට හැම වෙලේම මතකයි. තමන්ට විශ්වාසයක් තියෙනවා නම් ඔබව පාඩමකට අරගෙන ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඔබ හොඳ පාඩමක් මේ ලෝකෙට දෙනවා. අපිට කිසිදාක අඩියක් පස්සට තියන්න අවශ්‍යතාවයක් නැහැ. අනිවාර්යෙන් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඔබ මේ පාඩම දිග හැරලා තියෙනවා. ජයම ජය ඔබට. බොහොම ස්තුතියි සර්. නදීෂා හේමමාලේ මිනිස්සු ඕන. යූත් වික් ටැලන්ට් කියන්නේ තාරුණ්‍යයේ විස්මිත වේදිකාව. මේ වේදිකාව ජයගන්න ඔබ සමත් වුණා. ඉතින් මම කියන්න කැමති උපුල් ඔබ මේ තාරුණ්‍යයටම ආදර්ශමත් කෙනෙක් කියලා. ඒ නිසා ඔබගේ මේ තියෙන ශක්තිය, ඒ වගේම ආත්ම විශ්වාසය මම ඉතාමත්ම ඉහලින් අගයනවා. ඔබට සුබනාගතයකට මම සුභාශිංසන එකතු කරනවා. ජයෙන් ජය වේවා. බොහොම ස්තුතියි මිස්. හේමල් රණසිංහ, මේ අපිට බාහිර ස්වරූපයෙන් අපිට පේන දේවල් වලට වඩා ඒ පේන දේවල් මොන විදිහට තිබුණත් මම හිතන්නේ කෙනෙක්ගේ ඇඟ ඇතුළ තියෙන නිර්මාණශීලී හැකියාව රාමුවකට කොටු කරන්න බෑ. ඒක උපුල් අපිට මේ මුළු ලංකාව, මේ මුළු ලෝකෙ ඉදිරියේම ඔප්පු කරලා ඉවරයි. මම හිතනවා ඒක නිසා උපුල්ට අනිවාර්යෙන් මේ ලංකාවේ උපුල්ට ආදරය කරන සියලු දෙනා ඔවුන්ගේ ආදරය යුතුකම උපුල්ට ලබා දේවි කියලා ඔබට ජය වේවා. බොහොම ස්තුතියි සර්. උපුල්ට ආදරය කරන සියලු දෙනා ඒ ආදරයේ යුතුකම හරියට ඉටු කරා. මේක හරි ලස්සන වචනයක් හේමාල්. SMS කියන වචන වල ඒක හරි ලස්සනයි. ඒ ආදරයේ යුතුකම ඉටු කරන හැටි සහ යුතු කළ යුතු ආකාරය මම කියනවට වඩා උපුල් කිව්වොත් තව ලස්සනයි. මට එහෙම හිතෙනවා. ITN ස්තනක්, YWT ස්තනක් අංක 3 සඳහන් කරලා ඔයාලා එවන සෑම SMS පණිවිඩයක්ම මාව මේ දවැන්ත යූත් කිරුල මගේ පියාට උපහාරයක් වෙන්න මම ලබා ගන්නවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.
ITN හිස්තනක් YWD හිස්තනක් අංක 3 සඳහන් කරමින් ඔබ එවන කෙටි පණිවිඩය මේ මනුෂ්‍යත්වයේ නාමයෙන් තවත් ධෛර්යවන්ත මිනිසෙක් යූත් විත් ටැලන්ට් කිරුලට ලංකරාවි අංක 3න් උපුල් රංජිත් This is the grand finale. Marisella, I'm going to talk about my couple. They come get ready. ඩුන්චිල්ලා ඉඳලා වැටිලා වැටුණාට පස්සේ මේ මට පළාත් වලට කතා කරන ඩිස්ත්‍රික් තරඟ වලට කතා කරන උඩින් විදියක් නැහැ කකුල් දෙකම කැරිලා ගෙදරට මං කොහෙන්ද විදියක් නැහැ කියලා තරඟට ඊට පස්සේ මාස දෙකකට ඉතර වගේ කාලයකට පස්සේ ආයෙ කතා කරා ITN එකේ කතා කරාට පස්සේ කොහොම හරි එතකොට සාමාන්‍යයෙන් එවිද ගන්න පුළුවන් තත්ත්වයක තිබ්බා මම අනිත් එක්කනට කතා කරා අපි දෙන්න යන් එහෙනම් කියලා කියලා එදා බස් එක තිබ්බෙත් රෑ 11ට බිබිලෙන් තිබ්බ 11ට අවසාන බස් එක බස් එකට ඒ ලෝලා ගිහලා තකහණිය ගිහලා කියලා භාගයක් බස් එක ගිහලා නමුති වාසන අපයදුන ඉතින් තරගයට සාභාගුණ කිරීම අවසාන තරගෙට ගියේ The man who finds balance in life Ladies and gentlemen please welcome on stage Menaka Kaushalya
වෙඩිසුරු බඩුල්ලෙන් මට දැනගන්න ඕනේ මේ ඇක්ට් එක තවදුරටත් ඉස්සරහට යනවාද? මේ තිබෙන අවදානමත් එක්ක දිල්ෂාන් මේක අපිට නවත්තන්න වෙනවා කනගාටුවෙන් ගෝ. මේනක පමණක් එන්න. මට ඔබෙන් මෙවැනි රියලිටි එක මම දන්නේ නැහැ කොහොමද ඒ සීමාව මම ලකුණු කරන්න කියලා. එතන ප්‍රශ්නයක් තියෙනවා. අනපේක්ෂිත සිදුවීමක්. කිෂු ගොමස් මහත්මයා. දිල්ෂාන් මේ තමයි රියලිටි වේදිකාවක සිදුවිය හැකි දේවල්. අපි සියලුම තරකරුවන්ගෙන් බලාපොරොත්තු වෙන කාර්යයන්ගෙන් බලාපොරොත්තු වෙනවා ප්‍රවේශම කියන දේ උඩරිම මට්ටමක තබාගෙන තමන්ගේ ඇක්ට් එක ඉදිරිපත් කරන්න කියන එක. නමුත් අවසනාවකට මොහුට මේ ඉරණමාත් උනා. ඉතින් මේ තිබෙන මෙවැනි තැතිගැන්මක් තිබෙන අවස්ථාවක ඇක්ට් එකක් දිගටම පවත්වාගෙන ගියොත් ඊට වඩා අනතුරක් සිදුවීමට තිබෙන හැකියාව මත අපිට තීරණය කරන්න උනා. මේනකට මේ ඇක්ට් එක මෙතනින් එහාට දිගට කරගෙන යන්න ඉඩ දිය නොහැකි කියලා. නමුත් මේනක ඔබ මේ තරගාවලිය තුළ දක්ෂකම් පෙන්නපු ග්‍රෑන්ඩ් බස ලාභියෙක්. ඉතින් ඒ ගැන සතුටු වෙන්න ඔබ අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් ආඩම්බර විය යුතුයි. ඔබගේ ගමන මෙතනින් නවත්තන්න එපා. ඔබගේ මේ ශක්තිය හැකියාව මේ කුසලතාවය දිගටම ගෙනියන්න කියලා මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ ඔලෙල් ලියල ඉවරනත් එක්කම අයියා මේ පීටර් සර්වි නිකුම් සර්වි එක කතා කරලා මම ක්ලාසේ වසෙත් පස්සේ එතනින් පස්සේ තමයි මම මේ ගැන වැඩිපුර මේ වෙලා ස්ට්‍රෙච් කරලා එහෙම කරලා හදාගත්තා. අත මෙහෙම කරලා උස්සල ගන්නව ඉතරේ දැක්කේ මං එපාර කෑ ගැහුවා. කෑගාල මං ඇහුව ඇයි එහෙම කරේ කියලා. ඊට පස්සේ මම මේ ජොයින්ට් එකෙන් අල්ලල් වලද්දී මුකුත් වෙලා නැහැ. පළවෙනි වැඩසටහන්දී අර කොසු පොල්ල දාද්දී අපි දෙන්නම අඬනවා. අක්කම එක්කන් ගියා මං තුන්වෙනි ඇද්දකේදී බොම මාරුවෙන් අක්ක කෑග ගහඬුව එතනදී. ක්ලාස් එකේ ගියාට පස්සේ කවුරුත් දැකලා තිබ්බේ නැහැ මේ වගේ වැඩක් කරනවා කියලා. වැඩක් කරනවා කියලා. හම්බලා දින සර්ලා දෙන්න වටනවා මොන දේවුණා. ඒ කියන්නේ මේ දෙන්න හැම කැටගරි දෙකකින් කැටගරි තියෙන ඔක්කොගෙම හැම දෙයක්ම දන්නවා. පීරසර් තමයි ලංකාවේ බීබෝයි වලින් ඉහළින්ම ඉන්න එක්කෙනා. එයාවයි නිකුම් සෝවයි ඒක තුනට පස්සේ තමයි මම ගොඩක් තැනකට ආවේ. He pops like a box of crispies. Ladies and gentlemen, here is the bone breaker. Please put your hands together and welcome Nimesh Madhuwantha. Thank you.
මතකනම් මේ තරගාවලිය පුරාවටම අවසන් මහා තරගයේ තරඟ කරන කිසිදු තරඟ කරුවෙකුට පරාජය අත්දැකීම් නැහැ එක්කෙනෙකුට ඇරෙන්න මේ වේදිකාව මත එක් වරක් පරාජය අත්දැකීම උපරිමයෙන් ලැබෙමින් මට මතකයි මගේ දකුණු පසින් කඳුළු සලමින් උන් ඒ තරුණයා අද ඔහු මේ වේදිකාව මත පරාජයෙන් ලද පණ්ඩරය මේ විදිහට පෙන්නකොට බලන් ඉන්න ඔබේ ඇඟ රිදෙන බව මට හොඳටම දැනෙනවා. ඒ නිසා මම හරි ආසයි ඔබෙන් විනිශ්චයක් ගන්න. නදීෂා හේමමාලි. නිමේෂ්. නිමේෂ්. හදවත දෙනවා. ආරම්භ
අපේ සිට අවසානය තෙක්ම ඉතාමත්ම සූක්ෂම ලෙස අපිව ඇද බැඳගත්තවා ග්‍රහණය කරගත්ත අති විශිෂ්ටයි. Thank you, Miss. නියමයි වැඩේ. Thank you. රිදම් මේ හැම දෙයක් මේ වගේම ෆ්ලෝ මූව්ස් මේ හැම දෙයක්ම ඔය පර්ෆෙක්ට් කරා. මට කියන්න වචන නැහැ. Thank you, thank you, thank you, miss. හරි. නිවෙස්. මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අහන්නද? නදීෂා. හදවත දෙන්නම් කිව්වා. මං අහනවා හදවත දෝන. එහෙම නැත්නම් යූත් වික් ටැලන්ට් කිරුල දෝන. හොඳයි. රයිට්. චන්ද විජයවර්ධන මහත්තයා. නිමේෂ් මේ මම නම් දැකලා නැහැ මොදයක්. සාමාන්‍යයෙන් අපිට සම්දි තියෙනවනේ 360ක් විතර තියෙනවනේ. ඒ 360 සමහරව 360 360 කරකවන්න පුළුවන්. සමහර නම් 180යි පුළුවන්. ඔයා මේ 180ක් කරකවන්න පුළුවන් ඒවා 360 ගෙනිච්චා. මම දන්නේ කොහොම කරාද කියලා. 360 කරලා වැඩිය ගිනියනො. මේක කියන්න ඕනේ මේක ප්‍රසන්ටේෂන්. මේක කොරියෝග්‍රාෆි ප්ලස් ප්ලස්. ඊට පස්සේ සවුන්ඩ් සින්ක්‍රනයිසේෂන් දැන් ඔයාලා බෑග් එකක් අස්සේ එනකොට සින්ක්‍රනයිස් වෙච්ච ඒවා සවුන්ඩ් සින්ක්‍රනයි පොඩි ළමයිගේ කෝඩිනේෂන් සවුන්ඩ් එක සින්ක් මේ හැම දෙයක්ම ඇක්ට් එකට ඇක්ට් වෙනවා දැන් ඔයා නිමේෂ් පමණක් හිටියනම් මේ ඇක්ට් එකේ වටිනාකම ටිකට අඩු වෙනවා හැබැයි ටීම් එක ඇවිල්ලා මේක කොරියෝග්‍රාෆ් කරපු ඉතින් බොහොම ඉහළ මට්ටමට යනවා මන්න ඇත්තම කිසිම දායක දැකලා නැහැ මොකද අපි සාමාන්‍ය ජොයින්ට්ස් වලට පුහුණු වෙන්න එක්සර්සයිස් දෙනවා දුන්නට මෙන්න මේ 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 වැඩ නැ කරන්න Thank you sir කුමාරා සිංහවංශ නිමේෂ් සුපර් කාලි ප්‍රැජලිස්ට් ගෙට් Thank you Vijay පන්දකසි මගේ ෆස්ට් කමෙන්ට් එක අනිවාර්යෙන්ම මේ කවදාත් අවුරුදු වෙන්නේ Oh my god මගේ අත් එක මාර සීතලයි I'm so excited I am shaking මට මේක පුදුම දෙයක් ඇවිල්ලා මම ඇත්තටම ඒ ඉස්සලාමාවේ ඔගේ මල්ලිද අයියාද මාමද කවුද අයියා ආ අයියා අයියෝ මම දැනගත්ත නිමේෂ්ගේ මොන හරි එකක් තියෙනවා චූටි බඩක් ඇවිල්ලා තියෙනවා අර මේ ෆ්ලෙක්සිං වල පොඩි ප්‍රශ්න තිබ්බ බව මම දැක්ක මං හිත අපරාධ මේක අද මොන හරි එකක් වෙනවා කියලා අර සූට් කේස් එකේ ආපු ගමනේ so good so good මම ඇත්ත වශයෙන්ම දැනට ආපු මේ කන්ටෙස්ටන්ට්ස් ලගෙන් මම ගොඩාක්ම ආකර්ෂණ පස්සේ පර්ෆෝමන්ස් එක තමයි මේක වාගේ ටීම් එකට අපේ චූටි බබාලටයි පීටටයි the entire team job well done job well done thank you miss කිෂු ගොමස් දිලිෂන් මට කියන්න දෙයක් ඉතුරු කරුවේ නැහැ මේ තුන්දෙනා මේක තමයි youth with talent generation next වේදිකාව තුල අපි දැකපු විශ්මය විමතිය දිලිෂන් මේ තමයි නව නිෂ්පාදනයේ රටට හඳුන්වලා දීපු මෙවැනි ටැලන්ට් තියෙන අය මේ ලංකාව පුරා විසිරලා ඇති දසදහස් ගාණක් මේ අයට උත්තේජනයක් මහු ලබලා දුන්නේ. එම නිසා ඔබගේ තියෙන්නේ මොන ටැලන්ට් එකද? ඒ ටැලන්ට් එක අරගෙන එන්න මෙන්න වේදිකාව කියලා අපි කිව්වේ. මෙන්න ඔබ ඒ වේදිකාවේ මැඩගත්ත නිමේෂ්. ඔබට අනිවාර්යයෙන්ම ජයෙන් ජය හිමි යුතුයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා හේමා රණසිංහ කියන්නේ හොඳ නර්තන ශිල්පියෙක්. බැරිද එහෙම ඒවා කරන්න? මෙච්චර දේවල් නම් කරන්න මං හිතන්නේත් නෑ. මට දැන් මගේ ගාවට එනකොට මට කොහොම වචන ඉවර වෙලා තියෙනවද කියලා ඩිල්ෂන්ට හිතා ගන්න පුළුවන් නේද? මම හිතන්නේ මේ පර්ෆෝමන්ස් එකට මට මම ආසම මේකේ මේ ක්‍රියේටිවිටි එකට මේ මුළු ටීම් එකම අපිට දීපු මේ ඉෆෙක්ට් එකට මම ආසයි. මුළු ටීම් එකට මේකට ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඒ වගේම නිමේෂ්ගේ තියෙන ආත්ම විශ්වාසයට මම මාර කැමති. Thank you sir. Thank you. නිමේෂ් මේ ඇක්ට් එකට මට කියන්න පුළුවන් මේක impossible, superb, අනර්ගයි අතිවිශිෂ්ටයි මේ හැමදේම කියන්න පුළුවන්. Good luck. Thank you sir. Thank you. හොඳම වකට් එක දෙන්න පුළුවන් නේ. හොඳම ටික ගන්න. හොඳයි. වෙනිසුරු මඩුල්ලේ ඉහළම ප්‍රතිචාරය සමගින් නිමේෂ් දැන් මේ ජජ් බෝඩ් එක විතරක් මේක කිව්වට හරි නෑ. SMS ඉල්ලන්න ඕන. අනිවාර්යෙන්. ඉතින් ඔයා ඉල්ලන්න ඕන. මේ ගෙදර ඉඳන් බලන කට්ටියටවත් මම කියන්නේ අනිවාර්යෙන් මගේ ඇඩ් එක විශ්පිත වෙන්න ඇති. අනිවාර්යෙන් මගේ අංගපා IDN ස්තරක් YWD ස්තරක් අංගපා යදලා 9922 ට හැකිතාක් SMS කරන්න. IT
ගීතයන් හිස්තනක් YWD හිස්තනක් අංක පහ සඳහන් කරලා 99.22 ඔබ එවන කෙටි පණිවිඩය අතපය කඩාගෙන අපිට පුළුවන් නිමේෂ්ව මේ කිරුලට කිට්ටු කරන්න අංක පහෙන් නිමේෂ් මදුවන්ත හැම කෙනෙක්ම ඕන කෙනෙක් මට ආදරේ හැම කෙනෙක්ගේම දාන ගෙවල් වල මල ගෙවල් වල හැම ගෙදරකම මේ හැම දෙයකටම කතා කරන්නේ දිමුතු කියලා මේ මට තමයි මන් නැති වුණොත් ඒ බණ ගෙදර අඩුපාඩුවක් දැනෙනවා එයාලගේ තාත්තත් නැහැ ඒ හින්දා මං එයාලා ඉතින් ඉස්කෝලේ කියන්නේ වැඩි ඉගෙනීමට යවන්න සල්ලි භාගෙම තිබුණේ නැහැ ඒ දරුවා ජීවත් වෙන්න මේ පොඩි දරුවත් එක්ක ගහක අතු කපාගෙන ගහක පොල් ගෙඩියක් කපාන දුකයි කියන තමයි මහත්ය සත පහක්කින්වත් කියන්නේ දෙන්න විදිහක් තිබුණ නැහැ ඇත්තම කියනවා මමත් දුකසේ ජීවත් වෙන්නේ දරුව දෙන්න හදාගෙන දැන් නම් ඇත්තම කියනවා නම් කියා ගන්න බැරි සතුටක් තියෙනවා මං නිතර දෙවිලි මෙයාගේ ෂෝ බලන්න ගියට පස්සේ මටම තේරුණා මෙයා ඒකට කිසි බයක් නැහැ හිතේ ලොකු හයියක් තියෙන ලොකු විශ්වාසයක මේ දේවල් කරන්න කියලා Ladies and gentlemen, he chooses real fear and danger, and now to mystify you with his fearless moves, Janith Dimuthu.
හරි අමුතු තරගයක්. මොන රැකියාවකින්, මොන තරාතිරමකින්, මොන තරතුරකින්, මොන ක්‍රමවේදකින් හඳුන්වා දුන්නත් මේ ඉන්නේ නියම ගොවියෙක්. ඒ නිසා ඒ ගොවියා වෙනුවෙන් විනිශ්චයක් වුවමනායි. කිෂු ගොමස්. දේශන් මේ වේදිකාව තුල සහ මේ තරගය පුරාවටම මානසික ශක්තිය ගැන කතා කරනවා. මානසික ශක්තිය උපරිමයෙන්ම පාවිච්චි කරපු තරගකරුවා ජනිත් කියලා මම අවිවාදයෙන්ම අවංකවම ප්‍රකාශ කරන්නට කැමතියි. Youth with Talent Generation Next Grand Finale කියන මේ වේදිකාවේ ඔබ ඉන්නවා කියන්නේ ඔයා ජයග්‍රහණය කළා හා සමානයි. සන්න විජේවර්ධන මහත්තයා. ජනිත් මේ ඔබ කරපු අනිත් ස්කිල්ස් එක බලපුවාම ඉතින් අරක අනිවාර්යෙන් කරන්න පුළුවන් කියලා පේනවා. මේ මෝර්නින් උත් දැක්ක එක ඒක බැරි කමක් නේ වුණේ. පොළොවේ මහිත රිලීස් වෙන සුළු ගතියක් තිබුණේ ඉඳ ඒක බැරි වුණේ. හැබැයි මේ තුලින් ඔබ එක දෙයක් අද ලංකාවට ඉදිරියේ තියෙනවා. චලනයක් දුන්නා. ඒ තමයි ඔබ කාටවත් අමතක වෙන්නේ නැහැ. නදීෂා හේමමාලි. මම මෙතෙක් කාලයක් දුරට ඔහුගේ ඉදිරිපත් කිරීම දැක්කා. වේදිකාවට ඔහු එනකොට අපි සීලු දෙනාම තැති ගන්නවා. මම ඇතුළු නිෂ්පාදන කණ්ඩායමම. හේතුව මොකද? මේ වේදිකාවේ ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්න බැරි ඉදිරිපත් කිරීම ඔහු කරන්න සමත් කෙනෙක්. ඔබට මගේ උණුසුම් සුබ පැතුම්. ඒ මාදාන සිංහ. ජනිත් මමත් එකඟ වෙනවා කිෂෝ ගෝමස් මහත්මයාත් එක්ක. ජනිත්ගේ මේ ආත්ම ශක්තියට මේ 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 චින්තන ශක්තියට මම බොහොම ආදරේ. ඒ වගේම ජනිත් හරි අවංක මිනිසෙක් කියලා මට තේරෙනවා. හොඳ යාළුවෙක් කියලා මට තේරෙනවා. ඒක නිසා මම මේ අවංක මිනිසයාට යාළුවාට මේ ලංකාවම ආදරේ කරයි කියලා මම විශ්වාස කරනවා. ජය වේවා. ඒ තමයි විනිසුරු මඩුල්ල ජනිත් පිළිබඳ දක්වන අදහස. දැන් ජනිත්ට පුළුවන් මේ රටට කතා කරන්න. මගේ SMS එකේ මම මතක් කරන්න. ITN හිස්තරක්, YWT හිස්තරක්, අංක 6.9.22ට හැකිතා SMS කර මාව දිනවන්න. ඒක ඒක මෙහෙමයි. ඒක ඔහු හරියට කිව්වේ නෑ. මම කියන්නද? ITN හිස්තරක්, YWT හිස්තරක්, අංක 6.9.22ට හැකිතා SMS කර. ඔව් දිනවන්න. අංකයෙන් ගණිත දිමුතු. This is the grand finale. අටවස්සේ නේ ඉගෙන ගන්න වෙලාවේ මුලින්ම ටීචර් කෙනෙක් ඇවිල්ලා චක්කරේ තරගයක් තිබ්බා. ඒකෙන් මම ෆස්ට් වුණා, ෆස්ට් ආවා. එයින් පස්සේ තමයි ගණන් ගැන හිතන්න පටන් ගත්තේ. මේ පුංචි කාලයේදී අප ළමයිට අර චක්‍ර පාඩම් කරන්න දෙනවනේ. එතකොට මම ඒ චක්‍ර පාඩම් කරන්න කියලා පස්සේ කම්පිටිෂන් වගේ තියෙනවා. අප කම්පිටිෂන් කියලා දෙන්න දෙන්න අඩ ගහලා අර කම්පිටිෂන් එක තියෙනවා. එහෙම කම්පිටිෂන් කියලා අන්තිම වෙනකන් දිනන්නේ නිස්වහන් තමයි. මෙයා හරි සයිලන්ස්. ටීචර්ලාගේ ඔක්කොම ඒගොල් කතා කරවටම වැඩියෙන් කතා කරන්නේ නැත්නේ. සයිලන්ස් තමයි තියෙ මෙච්චර දුරට එනවයි කියලා අපි හිතුවත් නේ.
මෙයා ප්‍රැක්ටිස් කරනවා ඒ කාලේ. ප්‍රැක්ටිස් කරනකොට දැන් 11 වගේ වෙනවා. දැන් මෙයාට අපේ ගෙදර අපේ ගෙදර තමයි එන්නේ ප්‍රැක්ටිස් කරන්න. මෙයා දැන් ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ මෙයා අහනවා මැක්ස් ක්වෙස්චන්ස් මොනවා මොනවද මෙයාගෙන් අහන්න කියලා. මෙයා දියුණු කරගත්තේ එම තමයි. ඒ කියන්නේ මෙයා දියුණු කරගත්තේ මෙයාගෙන් ක්වෙස්චන්ස් අහන්න ඕනේ. එයාගේ ලෝකෙම තමයි එයා ජීවත් වෙන්න බලන්නේ. සමහරවිට එයාගේ අධ්‍යයනය අධ්‍යාපනය දියුණු කරගෙන එහෙම ඉඳ තමයි ගොඩක් උනන්දු වෙන්නේ. එහෙම හිතපු එක්කෙනා අද මේ තැනකට අප එක බොහොම අපූර්වයක් වගේ. මගේ බලාපොරොත්තුව තියන්නේ මේ ෆීල්ඩ් එකෙන්ම මාත් දියුණු කරගෙන මේ රටට ආඩම්බරය දෙන්න තමයි මගේ බල ටාගට් එක තියන්නේ. Proving the poetry of logical ideas, ladies and gentlemen, please welcome the young and extraordinary math radical Mohammed Nishbahan. විශේෂයෙන්ම චන්ද විජේවර්ධන මහතා සහ හේමල් රණසිංහ මහතා උදින් සූදානම් වෙන්න මේ ගණන් කාර්යය පිළිබඳව අනිත් අය නම් ටිකක් වැඩිපුර දන්නවා. ඒ නිසා අද මෙහෙමයි. ඔහු විශන් මං කියනවා එහෙනම් ඔහු ඔබට අවස්ථා දෙකක් දෙනවා. මේ අවස්ථා දෙක හොඳින් අහන්න. මේ එක අවස්ථාවක් ඔබට පහසුවෙන්ම කියන්න පුළුවන් එකක්. දෙවන අවස්ථාව ටිකක් සංකීර්ණයි. ඔබ කැමති විදිහට මේක බෙදා ගන්න. පළමු අවස්ථාව ඉලක්කම් එකක ඕනෑම සංඛ්‍යාවක දෙකේ බලය කිව්වොත් ඒක එච්චර අමාරු නෑ. දෙකෙත් අමාරු නෑ. ඉලක්කම් තුනක කිව්වොත් ඒත් අමාරු නෑ. හතරක් කිව්වොත් පහක් කිව්වොත් ඔබ ටිකක් ඉන්න. ඉලක්කම් පහක ඕනෑම ගණනක දෙකේ බලය උහු කියනවා. ඔබ කියු සැනින් දැනට ඒ පිළිබඳව ලෝකීය පිළිගත් තත්ත්වය තමයි ලෝ පිළිගත් විශේෂඥවරයාගේ ඒ පිළිබඳව තියෙන තක්සේරුව තමයි තත්පර 60ක්. ඔහු කියනවා ඔබ කිව්වොත් ඉලක්කම් පහ ඕනෑම ගණනක් 99999 ඇතුළුව ඕනෑම ගණනක්. එහි දෙකේ බලය ඔහු දැනට ලොව පිළිගත් තක්සේරුවට අනුව තත්පර 60ට අඩුවෙන් තත්පර 45යි තප්පර 45 කියනවා. ඒක තමයි අභියෝගය. පළවෙනි එක. කවුද විනිසුරු වඩුල්ලේ නෝනවරුන්ගේ මහත්තුරුන්ගේ ඒ අභියෝගය බාරගන්නේ? හොඳයි දෙවෙනි එක. මේක ටිකක් සංකීර්ණයි. ඉලක්කම් දෙකක ඕනෑම ගණනක්. ඒ කියන්නේ 10ට වැඩි 99 තෙක්. වැඩි කිරීම. ඉලක්කම් තුනක ඕනෑම ගණනක්. ඒ එකතු කරන්න ඉලක්කම් තුනක ඕනෑම ගණනක වර්ගය. ඒ එකතු කරන්න ඉලක්කම් දෙකක ඕනෑම ගණනක්. එය බෙදන්න ඉලක්කම් දෙකක ඕනෑම ගණනක. ඔබ ඔබේ ඉලක්කම් ටික කියන්න ඔහු උත්තරේ කියයි. ඒ තමයි අභියෝගය. පළමු අභියෝගය බාර ගන්නා විනිසුරුවරයා හෝ විනිසුරුවරිය ඉලක්කම් පහක ඕනෑම ගණනක දෙකේ බලය තප්පර 45ක් ඇතුළත කියනවා. ඔකේ. හරි. ආ. 45600 ස්ක්වයර් 45600 වර්ගය 20793600000.
තප්පර හොයි එක බින්දුව නැතුව අහන්න හරි මේ ඩාඩිය මේ බලන්නකෝ මේ මට ගාන හදාගන්න මෙච්චර වෙලා ගියා 53731 square2,880,000,521. Are you ready? Ready. 74,561 square. 5,559,000,000. 342,721. ඔහුගේ අභියෝගය ඔහු ඉන්න අනතුරුව ඉදිරිපත් කරන අභියෝගය ඊටත් වඩා සුවිශේෂී. මං විනිසුරු බඩුලට කලින් පැහැදිලි කිරීමක් කරා. කිසුකෝමස් මහත්තයා ඔබතුමා කියන්න අර කියපු ඉලක්කන් ටික ඔහු කියනවා කියනවා හරියටම උත්තරය. 20 multiplied by 215 plus 560 square plus 18 divided by 40. 317,902. Yeah! තව කවුද විනිසුරු වඩුල්ලේ නෝනාවර මහත්තයරු අභියෝග කරන්න සූදානමින් ඉන්නේ? තව එකක් දෙන්න. ෆෝමියුලා එකක්ම දෙන්න. ඔබතුමාටම. ඔව්. හොඳයි. ඊට පස්සේ තව ගන්න කෙනෙක් ඉන්නව නම් ගතකු දෙන්න. තව එකක්. නිෂ්පාන්. 47 multiplied by 318 plus 448 square plus 74 divided by 37. 215,652. හොඳයි හොඳයි උත්තරේ නිවැරදි නෑ. මං කියනවා ඒක වැරදි කියලා. ඔහු කියනවා ඔබ කියන එක වැරදි කියලා. වැරදි කියලා. නැවතවරක් විනිසුරු මඩුලේ සමාජිකින් කරුණා කරලා කිසිකෝස් මහත්තයට උදව් කරන්න. ඒක ඔහු අභියෝග කරනවා කිසිකෝස් මහත්තයා වැරදි කියලා. ඒක වැරදි. වැරදි කියලා මම කැල්කියුලේටර් එක ඔයා කැල්කියුලේට් කරේ 318. So my answer is wrong then. Let the production team check. මම උත්තරේ ලියා ගන්න. හා හරි කියන්න. 215,652. 215,652. 652. 52. Okay. මේ වෙලාවේ ප්‍රේක්ෂකාගාරය කියනවා ඒ උත්තරය ඔහු කියන එක හරි කියලා. Right. Okay. මාර ආසිරවන්ත ඔබේ ගණිත ගැටලුව කියන උත්තරේ දෙපාරක් බලලා. මගේ හදවත දැන් කටේ තියෙන අත වශයෙන්ම 56 වැඩි කිරීම 783 එකතු කිරීම 958 දෙවෙනි බලය එකතු කිරීම 27 බෙදීම 67. ඉංග්‍රීසි වලින් පොඩ්ඩක් ඉංග්‍රීසි. 56 times 783 plus 958 square plus 27
divided by 67? Okay, the Matanathina Utre Mitana Beradi, Mankamati Ahana, may never tape me, Prakshagare, Inna may Prakshagare. ಉತ್ತರೆ ನಿವರದಿ ಬಾಟ ತೋರ್ದು ಲಭಿನ ವಿಣಿಸುರು ಮಡುಲ್ಲಟ ಅದವೇ ಕಟಿಯುತ್ತೆ ಬರಪತಲ ಅಪಹಸ್ತಾವೇಗಿಟ ಮುಹೂರ್ತ ದೀಮಿಟ ಸಿದ್ಧವೆನ ಪ್ರೇಕ್ಷಕಾಗಾರ್ಯ ಸಹ ನಿಷ್ಪಾದ ಕಂಡಾಯಮ ಮೇಲಾ ವಿತಾವುರು ಕರ್ನವ ವಿಶ್ವಾಲಬಾದುನ್ ಪಿಲುತುರು ದೆಕಮ ನಿವರದಿ ಬಾವ ಮೇತಮಾಯಿ ವಿಶಿಷ್ಟ ಕುಶಲತಾವೇ ಹೇಳ ಮೊಮ್ಮ ದಂಗ ಏನವ ಹರಿ ಅಪೂರ್ವ ಅವಸ್ಥಾವಕಟ ඒක නියම අවස්ථාවක්. ඇයි දන්නවද? තරංග කරුවා විනිසුරු මඩුල් අන්ත අසරණ කරාට පස්සේ මං දැන් ඒ විනිසුරු මඩුල්ෙන් අහනවා තරංග කරුවාට ලකුණු කීයක් දෙනවද කියලා. ඒක නියමයි. 100යි. ඒක නියමයි. පළවෙනි අවස්ථාව. නදීෂායි මල්. මේ තරංගාවලිය පුරාවටම අති සුවිශේෂී. ඒ වගේම විස්මිත හැකියාවක් මම දැක්කනම් මම එක හෙලාම මම කියන්න කැමති ඒ නිෆානෝවා කියලා. හොඳයි. Thank you very much. ඔබ අතිශිෂ්ටේ. ඔබ සදාජය. ඡන්ද විචාරද මහත්තයා. මෙහි මොන ශබ්ද ඇහුණත් මොන ළමයි කෑ ගැවුවත් මොන සංගීතයකට ඔයාගේ ફોකස් එක එක තැනක තිබුණේ. ඒක හරි අමාරුයි කරන්න. ඒ උඩ තමයි ওই මේ සීලම දේවල් වෙන්නේ. අපි මෙහි කතා කරන මෙහි වැරදෙන ඔක්කොම කරන ඔබ මා පුදුමාකාර කොන්ෆිඩන්ස් එකකින් මේ දෙන්නගේ උත්තර දෙක වැරදි කියලා අභියෝගි බාර ගත්තා. ඒකට මම ගරු කරනවා. Thank you. කුමාර ආසිංහවන් සර්. අත වශයෙන්ම නිෂ්වහන් අපිට ෆෝමියුලා එකක් දීලා ඒකේ උත්තරේවත් අපිට හරියට හදා ගන්න බෑ. කැල්කියුලේටර් එක පාවිච්චි කරලා. You are unbelievable, definitely a genius in this country. I think you have the chance of winning Youth with Talent Generation next this time. Thank you man. කිසු ගොමස් මාත්. නිෂ්වහන් ඇත්තටම අසරණ වුණා වෙන තරගකරුවන් එන්නේ ජජස්ලාට බයයි. මේ තරංකරුව එනකොට ජජස් ලබාය වෙනවා අනිවාර්යයෙන්ම ඒ දේ අවංකවම කිය යුතුයි අනිෂ්වාන් ඔබ යන්න ලෝකෙම ජය ගන්න තව මුකුත් ගණන් හිම තියනවද එහෙම Thank you. ඔබ අනුකරණය කරන්නේ ලංකාවේ ඉන්න මොම ප්‍රවීණ රංගන ශිල්පියෙක් මම අද දවස ලියා ගන්නවා මට නිෂ්වාහන්ව මගේ ඩයරි මම ලියා ගන්නවා මට නිෂ්වාහන්ව මුණ ගැසුණු දිනේ good luck thank you very much sir thank you හොඳයි නිෂ්වාහන් මේ රටින් ඔබ දැන් ඉල්ලන්න ඕනේ ඔබට ඕන වටිනාම දේ ඔබේ සිවි සංකේ කියන්න ඕන ඔව් එතන මම කියන්න දෙයක් මාතෑම කියන්න මාතෑම කියන්න එන පොත රහ ගන්න. ITN හිස්තනක් YWT හිස්තනක් අංක 7 යොදා 99.22 ට ඔබ එවන කෙටි පණිවිඩය ගණන්කාරයේ කුසලානේ ළඟටම අරගෙන යනවා. නම්බර 7 මොහමඩ් නිෂ්වහා. මම පුංචි කාලේ හිටියේ හේයන්තුඩු කියන ලස්සන ගම්මානයක පුංචි කාලේ ඇලදොල ගස්වැල්ල එක්කම තමයි ජීවත් වුනේ එතන ලස්සන පරිසරේ භාවනා වැඩ කටයුතු මම ඒ පොඩි කාලේ කළා මගේ හිතේ නැගුණා එක එක දේවල් කරන්න ඕනේ කියලා ඒ දේවල් වලට හිත යොමු කරලා මම එක එක දේවල් අත්හදා බැලුවා කොහොමද මෙයා මේ කරන්න කියලා මේ බය තියෙනවා ඒ වුණත් මෙයා දැන් කරලාම අර මේ මට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මෙයා කරන දේවල් එක්ක මෙයාට මේ දේවල් කරන්න පුළුවන් කියලා. මෙයා සාමාන්‍යයෙන් භාවනාවෙන් තමයි හැමදේම කරන්නේ.
Ladies and gentlemen, he has a powerful connection with the animal world. Please welcome on stage the King Cobra, D. Janakajiva. चन्तयत्र पूर्वे साध्याः सन्ति देवाः ॐ राजाधिराजाय प्रसह्यसाहिने नमो वयं वै श्रवणाय कुर्महे समे कामान् कामकामाय मह्यं कामेश्वरो वै श्रवणो ददातु कुबेराय वै श्रवणाय महाराजाय नमः ॐ स्वस्ति साम्राज्यं भोज्यं स्वाराज्यं वैराज्यं पारमेष्ठं राज्यं महाराज्यमाधिपत्यमयं समन्तपर्यायि स्यात् सार्वभौमस्सार्वायुषान्तादा परार्धा पृथिव्यै समुद्रपर्यन्ताया एकराळिति तदप्येष श्लोको विगीतो मरुतपरिवेष्टारो मरुतस्यावसङ्गृहे आविक्षितस्य कामप्रे विश्वे देवा सभासद इति एकदन्ताय विद्महे वक्रतुण्डाय धीमहि तन्नो दन्ती प्रचोदयात्
මේන්නේ ජනක ජීව හරි අමුතු දේවල් කරන්න මේ වේදිකාව හොද්ද තෝතැන්නක් කරගත්ත එක්තරා විදිහක හරි අමුතු තරගකරුවෙක්. ඔහු අවසන් පූර්ව වටේට ආවේ තනියම නෙවෙයි. අවසන් පූර්ව වටේට ආවේ බන්ධනාගාර නිලධාරීන් එක්ක. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. ඔහු අවසන් පූර්ව වටේ තමන්ගේ ඉදිරිපත් කිරීම කරනකොට බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ වාඩි වෙලා හිටියා. සමහර තැන්වල මාංචු ගලවලා තමයි අපි ජනක ජීවෝ ගත්තේ. අද ඔහු නීතියෙන් යම් ප්‍රමාණයකට නිදහස්. නමුත් යම් යම් කොන්දේසි සහිතව. එදා මම කිව්වා මිනිස්සකු සිරගත කළ හැකි නමුදු කුසලතාවය සිරගත කළ නොහැකි නිසා ජනක ජීව අවසන් මහා තරගයට කියලා. ඒ ජනක ජීව අද අවසන් මහා තරගයට ඇවිල්ලා ඔබෙන් අහනවා නෝනවරි මහත්තුරුනි මම විශ්මිතයිද කියලා. දැන්ගම උත්තරයක් කියන්න ඕන. ප්‍රේක්ෂකාගාරයේ සමහරු නම් ජනක ජීව දිහා බැලුවේ නැති බව අපිට පේනවා. මූණ වහගෙන හිටපු අය වැඩි. නමුත් විනිසුරු බඩුල් එහෙම නැණි. ඒ නිසා පළමු විනිශ්චය මට ඕන කිෂුකව සම්බන්ධයි. දිල්ෂන් ජනක ජීව කියලා කියන්නේ අනිත් අය නොකරන අලුත් දෙයක් හැමතිස්සෙම ඉදිරිපත් කරන්න උත්සාහ කරපු පුජලෙක්. ඔහු වෙන කෙනෙක් ඒ දේ කරනවා නම් ඔහු ඒක අතහැරලා දැම්මා. මම ඒ විදිහට තමයි ඔබව දැක්කේ මේ තරගාවලිය තුලම. ඉතින් පොදුවේ ගත්තාම ලස්සනයි. මම හිතනවා සියලුම කාරණා ඔබගේ ඇක් සියලුම දේවල් සලකලා බලලා ගෙදර ඉන්න ජනතාව ඔබට SMS පණිවිඩ එවයි කියලා. මම ඔබව පුජ්ජලිකවම ඉතාමත් අගය කරපු ක්‍රීඩකයෙක් තරගකරුවෙක් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ජනක ජීව. ත්‍රාස ජනක ජීව ඒක අපේ රුකන්ත මහත්මයා දීපු නම ඔයාට. අනිවාර්යෙන් ඔයා මම කියන්න ඕනේ අමුතුම මිනිහෙක්. අනිවාර්යෙන් ජනක මං ඔයාට හදවතින්ම සුබ පතනවා. ආපහු මං කියන්න කැමතියි මේ යූත් ටැලන්ට් ජෙනරේෂන් නෙක්ස්ට් වේදිකාවේ මේ දැන් හිටන් ඉන්නවා කියලා කියන්නේ ඔබ ජයග්‍රහණය කරා හා සමානයි. අනාගතයට සුබ පතනවා. Thank you. ඡන්ද විජයවර්ධන මහත්මයා. ජනක මේ මම එදත් කිව්ව පළවෙනි දාසෙන්ට ඔබ නළුවෙක්. ඒක අනිවාර්යෙන් පේන. ඔයාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එක, ඔයාගේ මූණේ තියෙන මාංශපේශී වැඩ කරන විදිහම සියලුම දේවල් එතන නළුවෙක් ඉන්නවා. ඔබටත් මේ විශ්ව ශක්තිය තියෙනවා. මං අහගෙන ඔයගලන් භාවනා කරනවා කියලා මේ ඇක්ට් එකට කලින්වත් ඔබ යම් විනාඩියක් විතර භාවනා කරා. ඒ භාවනා තුනෙන් ඔබට විශ්ව ශක්තිය ලැබිලා තියෙනවා. ඔබ චක්‍ර හතම අවදි කළ තමයි පටන් ගත්තේ. ඒක මම හොඳට දැක්කා. ඒ උඩ තමයි ඔබ මේ චක්‍රය ජය ගන්නෙ. ජය වේවා. ලදිෂා හේමමාලි. ඔබ ඉතාමත්ම අවදානම් ඉදිරිපත් කිරීම කරා මේ වේදිකාව උඩ. ඒ වගේම විශ්මිත කරලා අපිව මෙතන වේදිකාවෙන් එළියට එළවන්නත් ඔබ සමත් වුණා. ඔබේ අනාගතයට මගේ හද පිර සුබ පැතුම්. ජය වේවා. හේමල් රණසිංහ. ජනක මම හිතන්නේ ජනක කියන්නේ සුවිශේෂී චරිතයක්. එතකොට ඒ වගේ සුවිශේෂී චරිතවලට විතරක්ම වෙන්නුණු සුවිශේෂී වේදිකාවක් තමයි මේක. මම හිතනවා අද දවසේ මේ වේදිකාවේ, මේ සුවිශේෂී වේදිකාවේ ජනක මේ මුළු ලංකාවම සම්පූර්ණයෙන් පුදුමයට පත් කරන්න ඇති කියලා. ඒක නිසා මම හිතනවා ජනකට මන් දන්නේ ලංකාවේ අද මේ ප්‍රේක්ෂකයෝ කොහොමද තමන්ගේ ජයග්‍රහකයා තෝරගන්නේ කියන එක මට නම් හිතා ගන්න බෑ. එකතකින් මට හිතෙන මම වාසනාවන්තයි අද මෙතන ඉඳන් මේවා සජීවීව දකින්න. මොකද මට දැන් ඒ කරදරේ නැත. මොකද මට මේ 10 දිනාම මට ජයග්‍රහකයෝ. නමුත් ප්‍රේක්ෂකයන්ට දෙන වගකීමක් කෙනෙක්ව තෝරන්න. ඉතින් ඔවුන්ට ඒ වගකීම බාර දෙනවා. ජනකට මම ජය පතනවා, සුබ පතනවා. හොඳයි ජනක, දැන් ඔබ මේ රටට කතා කරන්න ඕන. මේ රටට කතා කරලා ඔබට සාධාරණයක් ඉල්ලන්න. මගේ ප්‍රේක්ෂක ජනතාවට මං අමුතු කලාවක් පෙන්නවා. ඉතින් ඒ දේ සාධාරණ නම් අතන මට මනාපේ ඉල්ලන්න බෑ. මගේ අංක 8 කැමති නම් හොඳයි නම් මට SMS එකක් කරන්න කියලා. ප්‍රේක්ෂක ජනතාවගේ මම පුංචි ඉල්ලීමක් කරනවා, සාධාරණ නම් දෙන්න. හරි, ITN ඉස්තරක්
YWT විස්තරක් අංක 8 සඳහන් කරලා 99.22 ට ඔබ එවන කෙටි පණිවිඩය ගෝරුස්සන් සර්පයන් ගොඩක් එක්ක ජනක ජීව කිරුලට ලංකරාවේ අංක 8න් ජනක ජීව තන්නේ බල්ල තමා මේ යෝජනා කරේ තාත්තට අපි කරමු කියලා. මම කිව්වා අයියාට මේ අයියයි මම ඒකට ගියා නේම දොරස් දෙන අතරේ මට බයික් එකක් ගන්න පුළුවන් කියලා මම අයියට කිව්වා. Ladies and gentlemen, here they are, the sleepless young bloods and magnificent brothers. Please put your hands together for Dilanka and Chamol.
තරගකරුවන් පිළිබඳවත් විනිසුරු මඩුල්ලේ ඔබට හොඳ මතකයක් ඇති. මේ ඉන්නේ තවත් අලුත් තරගකරුවෙක් අද තරගයට සහභාගී වෙනවා. ශ්‍රී ලංක සහ ජමෝත් ඔබේ විනිශ්චය ඕනේ. ඔවුන්ව ධෛර්යමත් කරන්න, ඔවුන්ව දැනුවත් කරන්න ඊට සාපේක්ෂව මේ සියල්ලට ඔබේ විනිශ්චයේ ලොකු වටිනාකමක් තියෙනවා. බලමු අවස්ථාව. නදීෂාහේ මාලි. ඔව්. ගෝල්ඩන් බස ලාභියෙක් තමයි මේ වේදිකාවට ඉන්නේ. ඇත්තටම කියනවා නම් ජාතියේ තාරුණයට උපරිම වටිනාකමක් දෙන්න තමයි ITN නාලිකාවත් ජාතික තරුණ සේවා සභාවත් මේ ප්‍රයත්නය දැරුවේ. ඉතින් ඒ ප්‍රයත්නයෙන් උපරිම ඵල නෙලා ගන්නට මේ දෙදෙනාට හැකිය අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි අද දවසේ මේ පුංචි පැටව තුන්දෙනා මේ වේදිකාව උඩ මුළු ලෝකයටම පෙන්වන්න ඔවුන්ගේ දක්ෂතා එළි දැක්වුවේ. නමුත් අද දවසේ ඉදිරිපත් කිරීම ගැන බලනකොට මම මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වුණා. මගේ හිත පොඩ්ඩක් සලිත වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. කනගාටු වුණත් කියන්න ඕනේ මම මීට වඩා වැඩි යමක් අද දවසේ මේ දෙදෙනාගෙන් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නුන. කෙසේ නමුත් ඔවුන්ගේ උත්සාහය, ඒ වගේම මේ ආත්ම ශක්තිය, ඒ වගේම මේ හැකියාව තව තව තවත් වැඩි දියුණු කරගන්නට මගේ සුභාශිංසන මම එකතු කරනවා. ඔබ දෙදෙනාට ජයෙන් ජය වේවා. ගොඩක් ආදරෙයි. ධන්නවජිවර්ධන මහත්මයා. සර්නම් අපි ඉතින් චීනෙන් කණ්ඩායමක් ආපහු මත ඔය වගේ දේවල් දකින්නේ. මම මේ පොඩි පුතාගේ ප්‍රසන්ටේෂන් එක දිහා බලා හිටියේ. ආපු වෙලෙන් දැන් පොඩි ඉන්දිමතකුත් තිබුණා නේද? අද දිනේ ගැන මම කතා කරන තව අවුරුදු 10ක් ගියාම ඔය තුන්දෙනා කොහේ ඉඳීද කියන එක. මං හිතනවා කවදා හරි ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා චීනෙට හරි කොහට හරි ගිහිල්ලා ඔගොල්ලන් පුදුමාකාර මට්ටමකට දැනුමක් ලබාගෙන එයි කියලා. මාරා සිංහවංශ. ශ්‍රී ලංකා සහ චමෝත් අපේ මේ පොඩි බබාගේ නම් මොකද්ද කියලා කිව්වොත් දෙනුවන් නිංජර දෙනුවන් හරි ඔය තිදෙනාම හරිම ලස්සනට අලංකාර විදිහට මම හිතන්නේ ස්ටේජ් එක භාවිතා කරා දීලා තියෙන කෙටි කාලයත් එක්ක ඔයගලන්ට උපරිමයෙන්ම තියෙන ටැලන්ට්ස් එක අපිට අද පෙන්නුවා මම ඔය තිදෙනාටම සහ පවුලේ සිළු දෙනාටම අද වේදිකාවේ ආපු ඔක්කොටම හදවතින්ම සුභපතනවා ඕල් ද බෙස්ට් ඇන්ඩ් ගුඩ් ලක් Thank you miss කිසුකවස් වහන්සේ තාලට මම කියනවා මේ දේ කරන ගමන් හොඳින් ඉගෙන ගන්න රටට හොඳ පුරවැසියන් වෙන්න ක්‍රීඩාව තවත් දියුණු කරගන්න ඔබ තුන්දෙනාට සහ ඔබගේ දෙමව්පියන්ට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා Thank you sir හේමල් රණසිංහ සීන මම හරි ආසයි සීන දකින්න මම අපේ ජීවිතේ අපිට හම්බ වෙනවා සීන දකින්න මම දැකලා තියෙන වර්ග දෙකක් එකක් සිහිනේ විතරක් දැක දැක ඉන්න අය අනිත් අය Taman දකින්න සිහිනේ ගොඩනගාන්න වෙරදරන මිනිස්සු මම හිතන්නේ මේ ඉන්නේ ඒ වගේ තුන්දෙනෙක් අපි හීන විතරක් දැක දැක හිටියොත් තවත් දක්ෂයෙක් ඔහුගේ හීනය සැබෑ කරගන්න අපිව අත්උදව් කාර්ය කරගන්නවා විතරයි ඒක නිසා අපි දකින්න හීනේ අපි සැබෑ කරගන්න ඒකට අපි මහන්සි වෙන්න ඕනේ මම හිතනවා මේ ඉන්නේ ඒ වගේ මහන්සි වෙන්න පුළුවන් තුන්දෙනෙක්. හැබැයි මොන්ගේ හීනය තනිවම දකින්න උන්ට බෑ. ඒක නිසා මේ මුළු ලංකාවම ඔවුන් එක්ක එකතු වෙන්න ඕනේ. මම හිතනවා හෙට දවසේ ඔබේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ඔබට ලැබේවි. ජය වේවා. හොඳයි. ශ්‍රී ලංකා සහ චමෝත්. දැන් කියන්න ඕනේ මේ රටට අපිට SMS එකක් එවන්න කියලා. එතකොට තමයි ඔබ ගැන ආදරය කරන අය, උනන්දු අය ඒ SMS එක එවන්නේ. මගේ තාත්තා හදා දුන්න ඇට් එක අපි කරා හොඳින් මේ අය ඇට් එක ඔයාලා බලලා සෑහීමට පත් වුණා නම් ITN ස්ථානක් YWT ස්ථානක් අංක 9 යොදා 99 22ට හැකිතාක් SMS ගන්න. ITN ස්ථානක් YWT ස්ථානක් අංක 9 යොදා 99යි 22ට හැකිතාක් SMS කරන්න. අංක 9න් දිලංක සහ ෂබෝ
This is the grand finale. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සන්නිය කුමක් කරා එතෙන්දි මම දැක්කා පන්දම් පාලිය ඊට පස්සේ ඊට අමතරව මම දැක්කා මේ අපේ සහෝදර පාසලේ ගිනි සිසිල නර්තන අංගයක් තිබ්බා ඉතින් මට හිතුණා දැන් ඒ අයිට කරන්න පුළුවන් නම් මට බැරි වෙන්න විදිහක් නැහැ නේ කියලා අකුණු කොටනවා යක්කෝ නටනවා හෙන රාජා බාලා දැලා උරනවා ඕනම දෙයක් අපිට පුළුවන් වෙන්නේ අපිට තියෙන්න ඕනි දැඩි විශ්වාසයක් මට මේක කරන්න පුළුවන් කියන. ඉතින් එහෙම දැඩි විශ්වාසයක් මත යමක් කරනවා නම් ඒක බැරි වෙන්නේ නැහැ. ඉතින් මගෙත් තිබ්බ ලොකු විශ්වාසයක් මට මේක කරන්න පුළුවන් කියලා. මට මුල්ම අවස්ථාවේදී හිතුණා මම මේක පුච්චගෙන හරි ගමන්නේ නැහැ මම මේක කරනවා. Ladies and gentlemen, the beauty of combustion. Here she is, the queen of blaze. Subha Hansini.
presents. තමයි නියුත් ටැලන්ට් අවසන් මහා තරගයේ තරගවදින එකම තරග කාර්ය. ඒ නිසා ඇයට ලොකු වටිනාකමක් තියෙනවා සහ ලොකු අයිතියක් තියෙනවා ඔබ ඉදිරියේ සාධාරණ මිනිස්සුක් ඉල්ලන්න. ඇය මේ තැනට අරගෙන ආවේ මිනිස්සුරු බඩුලේ ඔබ. ඒ නිසා ඇයට මිනිස්සුක් ඕන. කිෂු කොමසෝ. දර්ශන් සුබ මම හිතන්නේ අපේ තරගයට හොඳ අවසානයක් ලබා දුන්නා. සාමාන්‍යයෙන් ගැහැණු නම් ගිනි තියන්නේ නැහැ පිරිමි තමයි ගිනි තියන්නේ පැත්ත. අද ගැහැණු තමයි ගිනි තිබ්බේ. සුභා දිගටම මේ දේ කරගෙන යන්න. මම හිතන්නේ ලංකාවේ ඉන්න හොඳම ගිනි සිසිල සම්බන්ධයෙන් නර්තන ශිල්පිනිය වෙලා ඉවරයි කියලා මම හිතනවා. නමුත් මේ කලාව ලෝකයට ගෙන යන්න ලංකාව ලෝකයේ තුල තවත් බබලවන්න සුභා. සුභ පතන ඔබට. ස්තුතියි සර්. කුමාරා අපිට නම් පොඩි කාලේ කිව්වේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. මගේ අම්මා දෙන්නා ඔඩියන්ස් එකේ ඒ වචන ටික ගිලන්න හිතෙනවා මම හිතන්නේ. අම්මා අද ගිලා ඒ වචන ටික අති සුවිශේෂී ලෙස වගේ පර්ෆෝමන්ස් එක අපිට ඉදිරිපත් කරා. ස්ටේජ් එක මුළුමනින්ම භාවිත කරා. තීන හැමදේටම ගිනි තිබ්බා. You did a really good job. දින්නා හා සමානේ වගේ වීඩියෝ ක්ලිප් එකේ තවා කිව්වේ ඒක තමයි. නර්තන ශිල්පියෙක් ඉබේටම පේනවා ඇතුළට ආපු විදියෙන් ඊට පස්සේ පළවෙනි ස්ටාන්ස් එක ගත්තම සාමාන්‍යයෙන් ඇක්ට් එක මුල ග්‍රහණයට අල්ල ගන්නවා මුල ග්‍රහණයට ලගත මන්න දැකේ පద్මාවති වගේ ඒ විෂුවල් බියුටි එක තිබුණා එතන ඉනිසියල කියන්නේ මහා ලොකු අභියෝගයක් ඔයා එක ගත්තා නදීෂා හෙම්මාලි මිනිස්සු දෙන්න කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ එක දෙයක් කියන්න තියෙනවා ගින්දර වගේ කෙල්ලෙක් වා කොහොමද සුදි හෙමාල් සාමාන්‍යයෙන් අපි ලස්සන ගෑන් ළමෙක් දැක්කම කියන පොඩි ක්‍රමයක් තියෙනවා ගින්දර වගේ කෙල්ලෙක් කියන එක කියලා ඉවරයි මිනිස්සු හොනේ මම මුලින්ම කියන්න කැමති මේ වේදිකාවේ අද සුභා තරඟවදින්නේ යෝධයෝ වගේ පුරුෂයන් නම දෙනෙක් එක්ක මම හැබැයි සුභාව වේදිකාවේ මම දකින්නේ රජිනක් වගේ. ඒ රජිනගේ වදාපු මව කියනකොට මට මගේ දුව ගැන ආඩම්බරයි කියනකොට ඇයගේ ඇස්වල තිබුණු කඳුළු කැට අපි දැක්කා. අද මේ තරගයේ ඉන්න එකම කාන්තා නියෝජනය වෙනුවෙන් මුළු ලංකාවේ ඉන්න සියලුම අම්මාවරුන්ගේ ඇස්වල කඳුළු කැට ඒ විදිහට නලින වැඩි ආඩම්බරෙන් මම මේ මුළු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම ඒ කාන්තා නියෝජනයට මේ දක්ෂ කාන්තා නියෝජනයට මේ අපේ හෙට දවසට ආචාර කරන්න කැමතියි. ගුඩ් ලක්. ඒ තමයි වෙනිස්සුරු මඩුල්ල තරගකාරිය වෙනුවෙන් ලබා දෙන මිනිස්සු දැන් සුභාට පුළුවන්. මේ රටේ මහ ජනතාවගෙන් ඉතාම සාධාරණ මිනිස්සුක් ඉන්න. Youth with talent generation next. කිරුලට මම සුදුසුයයි ඔබ යෝජනා කරනවා නම් මගේ අංකය අංක 10
ITN හිස්තැනක් YWT හිස්තැනක් අංක 10 යොදා 9922ට ඔබගේ මනාපේ මාවත පළ කරන්න. ITN හිස්තැනක් YWT හිස්තැනක් අංක 10 යොදා 9922ට ඔබ එවන කෙටි පණිවිඩය මේ වේදිකාව ගිරිතියාවේ සුභා අංක 10න්. මං හිතන්නේ විනිසුරු මඩුල්ල මේ වන විට තමන්ගේ තීන්දුව සටහන් කර අවසන් විය යුතුයි. ඉන් අනතුරුව අපිට පුළුවනි 61527ක් වූ තරගකරුවන් අතුරෙන් අවසන් මහා තරගයේ ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන වග අපිට හරියටම දැනගන්න. නදීෂා, මට පුළුවන් ද ඔබේ විනිශ්චය ලබා ගන්න? විනිසුරු මඩුල්ල තරගකරුවන් වෙනුවෙන් ලබා දුන් විනිශ්චය ඕනනම් බලන්න පුළුවන්. හැබැයි ඒක සදාචාරාත්මක නෑ, සා නීත්‍යානුකූල නෑ. තව දුරටත් කාර්යපටිපාටියේ සිදු යුතු කරුණු කීපයක් තිබෙන නිසා ඒ විනිසුරු තීන්දුව ඔබට නිරාවරණය කරන්න හෝ ඒ පිළිබඳව ඉඟියක් දෙන්න හෝ මට තවමත් අයිතියක් නෑ. වයිතා ගෞරවයෙන් සංවිධායක මණ්ඩලය නියෝජනය කරමින් ජාතික තරුණ සේවා සභාව සහ ස්වාධීන රූපහානි සේවය නියෝජනය කරමින් මාතරුන් දෙදෙනෙකුට ආරාධනා කරනවා වේදිකාවට මේ විනිශ්චය බාර ගන්න. ඉන් අනතුරුව එයට SMS ලකුණු සටහන එකතු කොට අපිට අවසන් විනිශ්චය ලබා දෙන්න. ඔබසුදී තරගකරුවන් 61527ක් අතුරෙන් යුත් චැලන්ජ් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තරගකරුවන් දස දෙනාගෙන් මේ කිරුළට හිමිකම් කියන්නේ කවුරුන්ද? අපි විරාමයෙන් අනතුරුව ඔබට ඒ ගැන තොරතුරු කියන්නම්. එතෙක් ඔබේ අධිෂ්ඨානයේ ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. This is the grand finale. ඔබව අසරණ කළ ඒ තරගකරුවන් දස දෙනා කවුරු දිනයිද? ඔබට ඕනේ කවුරු දිනනවා දකින්නද? අපි කියනවා පොඩි වෙලාවක් දෙන්න. තමන්ගේ හිතේ තිබුණු හීනය දැන් අවසන් බලාපොරොත්තුවක් බවට පත් වෙලා මේ දස දෙනා වගේම රටේ හැමෝම බලන් ඉන්නේ කවුද කිරුළට අත තියන්නේ කියලා. අපි සූදානම් තව සුළු මොහොතකින් ඒ ඔබේ හීන වලට ඉඩ දෙන්නට ඒ හීන හැබෑ කරන තරු විශිෂ්ටයෙන් කවුද කියලා කියන්න. ඉතින් අපි ඊට කලින් ඔවුන් වෙනුවෙන් තිබෙනවා විශේෂ තිළිණ ප්‍රදානය කරන්නට. ඊට කලින් අපේ නිල බැංකු සහකරු සෙලාන් බැංකුව අපි හැමදාම වගේ සෙල්පි අරගෙන සෙල්පි ගහමු දිනශා. හොඳයි, එන්න සෙල්පි එක මේක ඉස්සක් ගන්න. මෙතැන් පටන් සම්මානනීයයි සම්භාවනීයයි. ඒ නිසා මේ සියලු දෙනා ජයග්‍රහකින්
ඒ අතරින් සැබෑ ජයග්‍රහකයා ඔබට කියන්නට මත්තෙන් ඔව් අපේ සූදානම් ප්‍රථමයෙන් ජය ගෝසා බොහොමයි ඒ හඬ ඕනේ ඒ හඬ තමයි මේ තරගකරුවන් ඉදිරියට අරගෙන ආවේ දේශාල අපි සූදානම් වෙමි සීලු දෙනා වෙනුවෙන් තිලින්න ප්‍රදානය කරන්නට මුලින්ම යුනිලීව වෙනුවෙන් හිදෙන තිලින්න ප්‍රදානය කරන මොහොත එස්එල් ප්‍රදානය සඳහා ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරම්භ කරනවා යුනිලීව ශ්‍රී ලංකා ආයතනයේ මාධ්‍ය හා ප්‍රවර්ධන ප්‍රදානි චන්න තෙන්නකොන් මැතිතුමනි ඔබතුමන්ට වේදිකාවට එකතු වෙන ලෙසට එමිල් එරංග ජනක කාංචන උපුල් රංජිත් මේනක මදවන්තට විස්කට් ලිමිටඩ් ආයතනය වෙනුවෙන් ඒ පෝෂණය පිරි හැගී කට්ටලේ ප්‍රදානය කරන මොහොත ඒ සඳහා ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරම්භ කරන වේදිකාවට අපිත් සමග එකතු වෙන්නට කියලා සිලෝන් විස්කට් ලිමිටඩ් ආයතනයේ සන්නාම කළමනාකරු විපි ගෝවින්ද මහත්මර නිවතුමාට ඉතාමත්ම ගෞරවයෙන් අපහා එක්කාසු වෙන ලෙස ලක්ෂයක් වටිනා ත්‍යාග වෞචරය පිරිනමීම නොරිටා කේ ලංකා කෝසලේ නායතන වෙනුවෙන් පිදෙන්නේ ඒ පිරිනමන්නට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා නොරිටා කේ ලංකා කෝසලෙන් ආයතනයේ ප්‍රධාන අලෙවි නිලධාරී කුමාර ජයවික්‍රම ජයවීර මහත්මයාට ඔබතුමන්ට ඉතාමත්ම ගෞරවයෙන් නොරිටා කේ ලංකා කෝසලේ නායතන වෙනුවෙන් පිදෙන රුපියල් ලක්ෂයක ත්‍යාග වෞචරය පිරිනමන මොහොත තරගකරුවන් දස දෙනාට එකසේම මේ තිලිනයත් හිමි වෙනවා අපි සූදානම් මේ ළඟට නිල බැංකු සහකරු සෙලන් බැංකුව වෙනුවෙන් පිදෙන ඒ මුදල් ත්‍යාගයේ රුපියල් දස දහසක මුදල් ත්‍යාගය ප්‍රදානය කරන්නට ඒ සඳහා ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරාධනය කරනවා සෙලන් බැංකුවේ අලවි කළමනාකාරතුමන් නලින් කරුණාරත් මහත්මාණනි ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් අපහා එකතු වෙන ලෙස ඊළඟට සූදානම් නේචකයා කොස්මෙටික්ස් ආයතනය වෙනුවෙන් ඔවුන්ට ලබා දෙනවා අඟල් 32ක LED රූපවාහිනී යන්ත්‍ර එය පිරිනමන මොහොත ඒ පිරිනමනට ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරාධනය කරනවා නේචකයා ආයතනයේ අලවි කළමනාකාරතුමන් සුදීර ගුණතිලක මහත්මාණනි ඔබතුමාට වේදිකාවට අපහා එක්කාසු වන ලෙස බජාජ් V12 මෝටර් බයිසිකලයක් ඔවුන්ට පිරිනමන්නට සූදානම් එය සංකේතාත්මකව පිරිනමන්නට ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරාධනය කරනවා
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි වෙනුවෙන් විකුණුම් කළමනාකාරතුමන් ලක්මාල්ද සිල්වා මහත්මාලනේ ඔබතුමාට බොහොම ගෞරවයෙන් අප හා එකතු වන ලෙස අත්වැල් බැඳගන්නා ලෙස. තරගකරුවන් දස දෙනාට ඒ විදිහට දිල්ෂාන් තිළිණ ලබා දෙද්දී එක් සුවිශේෂ තරගකරුවෙකුට විශේෂ තිළිණයක් ලබා දෙන්නට සූදානම් වෙනවා. ඒ සඳහා ඉතාමත්ම ගෞරවයෙන් වීල් ෆයිටර්ස් කණ්ඩායම වෙනුවෙන් ඒ විශේෂ තිළිණය ප්‍රදානය කරන මොහොත ඒ සඳහා ඒ ප්‍රදානය කරන්නට ඉතාමත්ම ගෞරවයෙන් අපි ඇරයුම් කරනවා සිදුව මෝටර්ස් ආයතනයේ සම සභාපති නිලීෂ රාජපක්ෂ මහත්මයාට ඔබතුමන්ට. ඒ වගේම එය බාර ගන්නට අපේ වීල් ෆයිටර්ස් කණ්ඩායමේ ඒ ආදරණීය යවුන් තරග කරුවාට කණ්ඩායමේ නායකයාට අපි ආරාධනය කරනවා එය ලබා ගන්න වේදිකාවට පැමිණ ලෙස. මෙතෙක් බලබලා සිටි අවස්ථාව තව දුරටත් පමා කරන්නට මට කිසිසේත්ම හිතක් පහළ වෙන්නේ නෑ. ඒ තරමටම මට උපදෙස් ලැබෙන්නෙත් නෑ තව දුරටත් ඔබව බලහත්කාරයෙන් රඳවා තබා ගන්නට. මට අවසන් විනිශ්චය උමනා කර තිබෙන වග ඉතාම කාරුණිකව දැනුම් දෙනවා. සංවිධායක මණ්ඩලය නියෝජනය කරමින් ස්වාධීන රූපවාහිනියත් ජාතික තරුණ සේවා සභාවත් නියෝජනය කරමින් සංවිධායක මණ්ඩලයෙන් මා ඉල්ලා සිටිනවා ඒ ප්‍රතිඵල ලේඛනය දැන් රටට එලි කරන්න වෙලාව අපිට ගෙනත් දෙන්න. අපි රටට කියවූ මොකක්ද විනිසුරු මඩුල්ලේ තීරණය සහ මොකක්ද රටේ තීරණය. අපි බලමු 61,527 දෙනෙකු අතුරින් අවසන් තිදෙනා අතරට තේරුණු තිදෙනා කවුද? ඒ තිදෙනාගෙන් තුන්වෙනි තැන දිනාගන්නේ කවුද? වේදිකාව තුළ ඔහු හරි ආකර්ශනීය චරිතයක් බවට පත් වුණා. හේතුව ඔහු ගැන දෙන පළමු පූර්ව කතනය තුළින් ඔබ ඔහු ඉතාම පැහැදිලි වඳුනා ගන්නවා. හේතුව මේ වේදිකාවට පරාජයේ අත්දැකීම රැගෙන ආ එකම තරගකරුවා ඔහුයි. අත්පය හතර අමරවමින් වේදිකාවම ආක්‍රමණය කළ නිමේෂ් මදුවන්ත. බොහොම ගෞරවයෙන් අපි ආරාධනය කරනවා ඒකතු වෙන්නට කියලා අපිත් සමගින් නත්වැල් මැද ගන්න මේ තුන්වන ස්ථානය වෙනුවෙන් පිදෙන ඒ කුසලානය අපි නිමේෂ්ට බුද දෙන මොහොතයි අපි මේ දකින්නේ. දෙවැනි තැන කියලා කියන්නේ මේ තරග බිම තුළ ඉතාම සුවිශේෂී ස්ථානයක්. හේතුව
දෙවෙනියා පරදින්නේ පළවෙනියාට පමණයි. කවුද පළවෙනියා? කවුද පළවෙනියා ළඟටම ඇවිල්ලා දෙවෙනියා බවට පත් වෙන්නේ? අදහසක් තියෙනවද? ඔන්න මං ආයේ එහෙනම් ප්‍රතිඵල ලේඛනය බලනවා. යුතු තලන් කිරුල අභියසටම පැමිණ දෙවැනි තැන දිනා ගනු ලබන්නේ ගණිතය මවිතය බවට පත් කළ මොහොමඩ් නිෂ්මහාන්. කොසලානය මෝම නිෂ්පහන්ද පිරිනමන්නට මේ ගෞරණය අරයුම දයලොක් ආසියාතා ආයතනයේ වෙළඳ සැරසුම් හා ජාල සමානධිකාරී මනහර විජය වික්‍රම මැතුමනි, ඔබ තුමන්ට බොහොම ගෞරවෙන් මේ වේදිකාවට. අනුශෝරතා කුසලානයයි ඒ පිරිනමන්නේ. නිෂ්පහන් වෙනුවෙන් අයිඩල් මෝජ සාහිත්‍යය වෙනුවෙන් පිදෙන මහින්ද්‍රා ඒ විශ්ව වර්ගයේ මෝටර් රථයේ ඒ සංකේතාත්මක යතුරු බාරදීම සිදුවෙනවා. ඒ අයිඩල් මෝජ සාහිත්‍යයේ සමනධිකාරී යතුරු පැදි අංශයේ සුරංජිත් නානායක්කාර මහත්මන් අපි ඉතාමත්ම ගෞරවනීය මිතුබන්ට ඇරයුම් කරනවා. ඒ තිළිණය ප්‍රදානයට අප හා දෙවැනි තැන ලබාගත්ත නිෂ්පහන් SMS 143,568ක් ලබා ගන්නකොට ලක්ෂ දෙක ඉක්මෝමින් SMS ලබා ගනිමින් Youth with Talent Generation Next කිරුල දිනා ගනු ලබන්නේ
වෙනුවෙන් පිදෙන තෙලින ප්‍රදානය කරන්නට අපි සූදානම්. සෙලාන් බැංකුව වෙනුවෙන් පිදෙන රුපියල් 50,000ක මුදල් ත්‍යාගය පිරිනමන්නට ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරාධනය කරනවා අලවේ කළමනාකරු නලින් කරුණාරත්න මහත්මයාණන් ඔබතුමන්ට වේදිකාවට එකතු වෙන්නට කියලා. මේ බොහොත අපි කවුරුත් මහත් ඕනෑකමින් බලා සිටි බොහොත. තරගකරුවන් 67,521 දෙනෙකු අතරින් අවසන් කිරුලේ අයිතිකරුවා මෙසේ ඔබ ඉදිරියේ සිය අභිමානය ප්‍රකාශයට පත් කරද්දී අපි සූදානම් මේ රාත්‍රිය තව දුරටත් ඔහු වෙනුවෙන්ම සම්මානනීය රාත්‍රියක් බවට පත් කරන්න. ජාතික තරුණ සේවා සභාව වෙනුවෙන් පිදෙන රුපියල් 105ක මුදල් ත්‍යාගය පිරිනමන්නට ගරු සභාපතිතුමනි මෙහෙවින්ම අගය කරන ගමන් අපි ආරාධනය කරන ඔබතුමන්ට නිති ජේරන්ද වැලියන්ගේ මෙතුමන් ඒ මුදල් තිලිනය ප්‍රදානය කරන මොහොත. අයිඩියල් මෝටර් සාහිත්‍ය විදින් පිදෙන මහේන්ද්‍රා ඒ 20 වර්ගයේ මෝටර් රථිත එම ඒ යතුරු බාර දෙන්නට අපි ආරාධනය කරනවා ජාතික විකුණුම් කළමනාකාරතුමන් අයිඩියල් මෝටර් සායතනයේ ජනක කුඩාගම මාස්පාරණ ඔබතුමන්ට වේදිකාවට පැමිණෙන්නට කියලා. මෙතැන් පටන් ජනක කාංචන බාර කාටද මේ රටට එනිසා මං කැමති ජනක කාංචනගෙන් වචනයක් දැනගන්න. කොහොමද දැනෙන්නේ? දැනෙන දේ කියා ගන්න වචන නෑ. ස්තුතියි කියන්නේ වචනේ මදි. මේ වගේ තරගයක් හදලා මේ වගේ වැඩසටහනක් කරලා ජාතික සරුණ සේවා සභාවයි අයිටිඑන් නාලිකාව එකතු වෙලා කරලා මේ කරපු වැඩේට වචන නැහැ. ස්තුති කියන වචනේ මදි. ඇත්තටම සතුටු වෙනවා. ලෝක වාර්තා 4ක් තියලා තිබ්බට වැඩිය කෝටි ගුණින් අර මම සතුටුයි. මොකද මගේ රටේ මන් දිනපු නිසා මට කෝටියක් වටිනවා. මේ ජයග්‍රහණය මොකද මම ජයග්‍රහණය කරේ විනිශ්චය මණ්ඩලයේ තීරණය සහ ආදරණීය ශ්‍රී ලංකේ ප්‍රේක්ෂක ජනතාවගේ SMS මනාපත් එක්ක. එම නිසයි මට මේක වඩින්නේ. මගේ රටේ එකක් උමදින කට්ටිය වලට දීපු ජයග්‍රහණයක් ඉඳා මට හරිම ආඩම්බරයි. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා විනිශ්චය මණ්ඩලයට, විශේෂයෙන්ම කිසු ගෝමස් සර්ට. මම ග්‍රෑන්ඩ් බස්රේ දීලා ෆයිනල් ලැබුවේ නැත්නම් එහෙම මට ලෝක වාර්තා දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. මං එනවා වේදිකාවේ අනික් අයිටම් වලට ලැහැත්ති වෙන්න ඕන. නමුත් ඒ ග්‍රෑන්ඩ් බස්රේට පින් සිද්ධ වෙන්න මම මගේ මාතෘභූමියට ලෝක වාර්තා දෙකක් මං ගෙනාවා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමා මගේ මුල්ම ලෝක වාර්තාවට පැමිණියා. ඇවිල්ලා කිව්වේ ඕන දෙයක් කරපන්, ඕන දෙයකට යූත්යට කියලා කියවා අපි කරනවා කියලා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ඉදුන්න හයියට, පන්නරේට. ඒ වගේම අයිටිඑන් නාලිකාවට සර කතා කරන්න ගියන් පස්සේ
ලෝකවත්තාගෙන වාඩි වෙන්න කියලා කතාලා හොඳට කතා කරලා මට කිව්වා ඕක ඔයාලා කරන්න පුළුවන් ඕගොල්ලෝ වගේ මිනිස්සු තමයි අපි මේ වගේ වැඩසටහන ගේන්නේ ඉස්සරහට මේ හයිය තමයි අපිට ඕනේ ඉස්සරහට යන්න අපිට දෙන්න පුළුවන්කම දෙනවා කියලා ඒ නිසා ආයිටීඑන් නාලිකාවට ජාතික තරුණ සභාවට විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රේස් ජනතාවට ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ හිටපු උමාර මිස්ටර් අනිසා මිස්ටර් රෝගන් සර් නැ ජනසර්ට ඒ වගේම හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා මම අද මෙතන ඉන්නනම් ඉන්නේ ඒ මම නිසා නෙවෙයි ඒ ඔබලා නිසා සහ මේ වගේ දෙවන්ත වේදිකාවක් අපේ රටේ අපි වෙනුවෙන් හදලා අපි ඔසවා දවමු ITN නාලිකාව සහ ජාතික තරුණ සභාවෙන්ද මම හිසනම ආචාර කරනවා බොහොම ස්තුතියි හොඳයි එහෙමනම් ජනක වෙනුවෙන් ගෑ ගහපු මිත්‍රවරු එන්න පල්ලෙහාට ඇවිල්ලා ජනකව අරගෙන යන්න අපි ලොකු මහන්සියක් අරගෙන ගම් දනව් පුරා හැම අතම යමින් අවසානයේදී ලෝකෙට පෙන්වන්න පුළුවන් මිනිස්සෙක් හොයාගත්ත කීර එකයි අපේ විශ්වාසය. ඒ නිසා අපි තාම ආඩම්බරෙන් කියනවා නිතරම කියපු කතාව එක වෙන එක වෙනම එකක්. අපි ඒ නිසා මුළු ලෝකයක් ඉදිරියේ අභිමානයෙන් පෙන්වන්න පුළුවන් චරිතයක් වෙනිසුරු මඩුල්ලේ තීන්දුවෙන් සහ මේ රටේ මහජන ප්‍රසාදයෙන් ලොවට හඳුන්වා දෙනවා. යලිත් කවදා හෝ දිනක මෙවැනිම විශ්වවන්තයින්ට තවත් මේ රට තුල ඉඩ කඩ හදා දෙන පොරොන්දුව පිට අපි ඔබෙන් සමු ගන්නට සූදානම්. ඔබේ අදිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. දිගන්තේ පියබා ගුසිනා පිලසමි ඇසින් සේනා නුවන් පුරා සෙනෙහසින් වූතු මිමන්න සිරී පානා දොරින් දොරට නොම සිතු සැනින් හෙට ලොවේ රුසිරු ගේනා දුකත් සැපත් ළඟ වෙනස් නොවී උන් කලන මිතුරු සේනා දුකත් සැපත් ළඟ වෙනස් නොවී කලන මිතුරු සේනා පහන් සිතුවිලි පිරුණා එකම හිතකින් බැඳුණා අලුත් නෑකම් හැදුණා ජාතියේ අනාගතය බැවුණා පහන් සිතුවිලි පිරුණා එකම හිතකින් බැඳුණා අලුත් නෑකම් හැදුණා ජාතියේ සතර දිගන්තේ පියඹා කුසිනා විලසමි ඇසිසේනා නුවන් පුරා සෙනෙහසින් වූතු මිමන්න සිරී පානා දොරින් දොරට නොම සිතු සැනින් හෙට ලොවේ රුසිරු ගේනා දුකත් සැපත් ළඟ වෙනස් නොවී උන් කලන මිතුරු සේනා අලුත් නෑකම් හැදුනා ජාතියේ
with talent. Generation Next. Upgrade your talents. 3G. Youth with talent. Third generation. Coming soon on ITN. Thank you.